ಪರಿಣಾಮಕವಾಗಿ ವಿದ್ಯುತ್ ಚುಂಬ ಪ್ರೇರಣೆ ಅವಸಾನ ಗುಣಿಸುವ ಪರಿಣಾಮ ಸ್ಥಳೀಯ ಪರಿಣಾಮ ಜೀವನದ ಪರಿಣಾಮ ಪದ್ಧತಿಯ ಪರಿಣಾಮ ಪ್ರಾಪ್ತಿ संख्यात परिणाम
ಯಾ ವೋಲ್ಟೇಜ್ ನಾವು ಸಪ್ಲೈಡ್ ವಿಟಿ ಗಳಾದ್ರೆ ವಿಟಿ ಗಳಾದ್ರೆ ಅಪಿ ವೋಲ್ಟೇಜ್ ಸಪ್ಲೈಡ್ ಪ್ರಾಬ್ಲಮ್ ಇದಾದ್ರೆ ಯಾ ಏರಿಯಲ್ ಸಪ್ಲೈಡ್ ವಿಟಿ ಗಳಾದ್ರೆ ಅದರ ಸತ್ಯಾನಿ ಆಕ್ಸ್ ಡ್ಯುಯಲ್ ಡ್ಯಾಮೇಜ್ ಅಂದ್ರೆ ಬೆದಿ ಪರಿಣಾಮ ಪರಿಪೂರ್ಣ ಪರಿಣಾಮ ಏನ ಸತ್ಯಾನಿ ಡ್ಯುಯಲ್ ಇದೆ ಎವರಿ ಸಾ ಪ್ರಾಥಮಿಕಯೆ ಪ್ರಾಥಮಿಕ ದಂಗರೆ ಪ್ರಾಥಮಿಕ ದಂಗರೆ ತತ್ಪರೇಕದಿ लाभा देने सकती है प्राथमिक अधरे लाभ सप्पर का दिन लाभा देने सकती है सप्पर लाभा देने सकती है समान है द्वितीय के अंदर सप्पर का दिन पीटर का है सकती है वे सप्पर का दिन लाभा करना सप्पर का दिन पीटर करना सप्पर का सकती क्या मुकदमा सप्पर का सकती क्या मुकदमा सप्पर का समय समझा दे එතකොට මෙයාට ප්‍රාථමික සම්පේ සමදාය ද්විතීයික සම්පේ සමදාය සමානයි සමදාය p කියලා කියමු p1 සමානයි මෙයාට සමදාය p2 සමදායයේ p සමදායවල ගන්න පුළුවන් vi කියලා vi කියන්නේ සමදාය vi vi කියන්නේ විභවান্তরය විභවান্তরය i කියන්නේ ධාරා p කියන්නේ සමදාය සමදා හරි එහෙනම් මේක තමයි යන්න බලා මේක ධාරා ප්‍රතිරෝධ ගුණිත ධාරා විභව ගුණිත VI V1 I1 සමාන V2 I2 V2 I2 V1 ගණන් සමාන V2 I2 හරි මෙයා සත්‍යයෙන්ම පරිපූර්ණ ප්‍රතිරෝධ පරිපූර්ණ පරිණාමක සඳහා පමණයි පරිපූර්ණ පරිණාමක සඳහා පමණයි මෙයා පරිපූර්ණ පරිණාමක සඳහා පමණයි හැබැයි මෙයා සියලු පරිණාමක සඳහා සත්‍යයි සියලු පරිණාමක හරි පරිපූර්ණ පරිණාමක සියලු අනේ හරි ඔන්නෝටිවයි පරිණාමම ගැන අපි කියන්න දෙන්නේ හරි මම ඔන්න ඔට්ටක් හැදුවේ වර්ණයෙන් මේ පැත්ත බලන්නේ අයිරන් බලන්න බලයි කරමු මේ පරිණාමම ගැන කියන්නේ ඔය පරිණාමම කියන්නේ කතා කරලා हटाय ලොකු වෙන්නේ ඔය සමාන හන්දේ පෙන්වන කරනකොට පෙන්නන්නේ ලොකු අය ඒ 66000 විතර ලොකු වෝල්ටි තා දෙනවා ඉන්නේ ලොකු වෝල්ටි තා දෙනවා අයත් ඇවිල්ලා ඊට පස්සේ උපපොළවල් තියෙනවා ඔය පන්නේ පිටේ එකක් තියෙනවා යළි උපපොළවල් තියෙනවා ඒ උපපොළවල් වලට ඇවිල්ලා නැවත පරිණාමය මොකලින් කුඩා වෝල්ටි තා වලපත් කරන සාමාන්‍ය 11000යි ඊටසේ ඒව ඇවිල්ලා නැවත අපේ යවර හැමතරම දිනවන ගියාක්ෂණ වල ට්‍රාන්ස්ෆෝමර් එකට ඒ පරිණාමය ඒ පරිණාමයෙන් 230 දක්වා අඩු කරනවා අර ප්‍රධානම දාහය යන හරි නෝඩ යාද මේ පඤ්ඤාන් වල වැදගත් තමයි අවසානයේ වෝල්ටි තාව රූපවටි කියන්නේ හරි වෝල්ටි තාව රූපවටි කියන්නේ ඊට පස්සේ මේ වෝල්ටි තාව යාද මේවා මේ විභවයේ විරස් වෙනකොට විභවයේ විරස් වෙන්නේ සංඛ්‍යාත වල සටහන් වෙන්නේ සංඛ්‍යාත වල සටහන් වෙන්නේ කියන්නේ මොකද්ද සංඛ්‍යාත කියන්නේ මොකද්ද තප්පරේට වඩන ඕන සංඛ්‍යාත තප්පරේට වඩන එතකොට මෙන්න මේ ප්‍රත්‍යාවර්ත ධාරාව වල විතරයි සම්පතට කියන කතා කරන්නේ. සංධාරාව සම්පතට කියන්නේ නැහැ. සම්පතට කියන්නේ තප්පර මොත දිශාවෙන්. දැන් මේ වට තප්පර කියලද? හරි. වෝල්ටි තාව වෙනවා. නමුත් මේ තප්පර වට සංඛ්‍යාව නේද? ඒක ඔය සංඛ්‍යාව නේද? සංඛ්‍යාව වෙනස් වෙනවා නැහැ. ඊළඟට පරිපූර්ණ කරනවා වශයෙන් ඊළඟ ප්‍රත්‍යාවර්ත ධාරාව විතරයි වෙනවා කියලා ඒකට හේතු මම දැන් කියවන්නම්. හරි. එමේ සංධාරාවට ධාරාවේ ප්‍රත්‍යාවර්ත ධාරාව විතරක් ගන්නනේ. කියලා. හරි. එහෙනම් මේ අපිට වෝල්ටි තා වට සංඛ්‍යාව ගැන අල්ලෝම සමානුපාතිකයි හරි වෝල්ටි තා වට සංඛ්‍යාව ගැන අල්ලෝම සමානුපාතිකයි V2 අතරල්ලෝම සමානුපාතිකයි A2 ඕකේ N2 මේ දෙක අපි ගන්න බලන්න මේ සියලු පරිණාමක සත්‍යයි ඊළඟ සැරේදී අපි පරිපූර්ණ පරිණාමක කියන්නේ ඒව ලෝකේ නැහැ නමුත් පරිපූර්ණ පරිණාමක අපි ගණන් ගන්නවා මොනවද පාවිච්චි කරන්නේ ගණන් වලදී පරිපූර්ණ පරිණාමක නැත්නම් මේක මොනවද කියන්නේ කාර්යක්ෂමතාවය සිවිසිය කියන්නේ ඒක තමයි කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කාර්යක්ෂමතාවය
කාර්යකාරීයෙන් සැපයීම සැපයීම උසලතාවය අර පිට උසලතාව වාරසි සීන් සීයි කියනවාද පාසුවා නිර්සීයි කියන්නේ සැපයීම උසලතාව පිට උසලතාව සමාන හරි පාසුවා කියන්නේ මේක බලන්න මේක පාසුවා කියන ඕවා විදිහට නම් තමයි යන් දෙයිද සැපයීම උසලතාව පිට උසලතාව සමාන නම් මේක සීන් සීයි කියනවා එන්නේ අපි ලැබෙන්නේ හරි එන පාසුවක සීර්සියේ කියන්නේ දෙකමයි පරිපූර්ණ පරිණාමය කියන්නේ තියෙන පරිපූර්ණ පරිණාමය කියන වචනේ කියන්නේ මේ පරිණාමයේ කාර්යක්ෂමතාවයේ සීර්සියේ කොට උනක් නැහැ ඒ පරිපූර්ණ පරිණාමය කියන්නේ මොනවද හරි සත්‍ය හානිය කියන්නේ ප්‍රාථමික හේතු අප්‍රේදී මනෝදේ සත්‍ය විදිහේ ආවල් කරනවා එන ප්‍රාථමික දබල සත්‍ය v1 ලයි වල හරි විදිහේ තකරන් කියන v2 එහෙනම් මේ පරිපූර්ණ පරිණාමය කොට ගාව අවශ්‍ය සත්‍ය අපි නවත්තම හිතනවා එයාද ඔක්කොම මේ විදිහ බලම්බලයන් උසහ අරමා නිකන් මම මතකෙන්නේ දැන් තර්ක කරන ඉලියක් නේද මේ එකක්ව කරපාරින් කරගන්න ඕනේ වනේ මේ මේ පන්වර්ගයෙන් මොකද කරන්නේ පිටතාවට වැඩි කරන සංඛ්‍යා දෙනස් කරන්නේ නැහැ හරි ඊට පස්සේ අර ප්‍රත්‍යාවදී විතරේ පාවිච්චි කරන උසන්නේ පාවිච්චි කරන්න බෑ හරි පරිපූර්ණ පරිණාම කියලා අදිනා පරිපූර්ණ පරිණාම කියන්නේ සම්පූර්ණ තමයි විදිහට සමානයි සරලවම කියන්නේ vi ඒක vi මුද්දේ වැඩි ගේම් වල vi වල වෙනස් වෙනවා ඊට පස්සේ ඕඩම් පරිණාම ඒක තතර vi i1 කිය සමානයි vi2 කියන දාන්න පුළුවන් පරිපූර්ණ පරිණාම වල විතර හරි ඕනෙම පරිණාම සඳහන් වලට තමයි ඕනෙම පරිණාම වල වෝල්ටිතාව ද මේ ප්‍රවාහ ගන්න නොමස් වන් තමයි ඒතර වෝල්ටිතාව ගන්න මැද ප්‍රවාහ තුන ගන්න සමාන ඒක විතර ආදී ගන්න ඒ ඕනෙම පරිණාම සඳහන් වල වෝල්ටි තමයි කියන්නේ දැන් මුල් ධර්මයේ දැස දැන් මම කරන්නේ දැන් ඕටි මත ගියා ගන්න දැන් හදන දුවර රෝල් අපෝත තව චූටි කරමු එතකොට දවසම ලයින දැන් මේ කියන මූල ධර්මයේ ඉතා හොඳින් අවබෝධ කර ගන්න ඕනේ. බලමු දැන් දැන් පොඩ්ඩයි පොඩි දෙයක් තියෙන්නේ. හැබැයි කල්පනාය ආනිදේවා. මේ බලන්න. දැන් අපි මේ මොකක් පරිණාමක වලට පාවිච්චි කරන බම් ප්‍රත්‍යාවරණතාවා විතරයි. ඒ මොකද මේ පරිපූර්ණ එක පරිණාමක වල යාන්ත්‍රණය වැඩ කරන්නේ පරිපාය ප්‍රත්‍යවර්ත වෝල්ටි දානකම් ප්‍රත්‍යවර්ත ධාරාවල විතරයි සරල ධාරාවකට මේකේ ආන්ත්‍රණය වැඩ කරන්නේ මොකද්ද මේ ආන්ත්‍රණය මෙන්න මේ දැන් මම කිව්වා පරිණාමකේන මේ ප්‍රාථමික දඟරයත් ද්විතීක දඟරයත් අතර ප්‍රාථමික දඟරයත් ද්විතීක දඟරයත් කිසිදු සම්බන්ධයක් නැහැ ब्यार्गिन ब्यार दारा यानि किसी में संबंध नहीं है विद्युत वासे किसी में संबंध नहीं है मैं आगे मैं आगे इलेक्ट्रॉन पाई है किसी में संबंध नहीं है एक ना कोमा मतलब मेंगन करी है ना मतलब ये ना मेंगन करी है ना वो दी ना कोमा मतलब में के में करा विद्युत तोर पर यानि नहीं है ना अभी वो व मैं
බුද්ධිය බුද්ධියකට හරයක් තියෙනවා. හරි? බුද්ධියකට හරයක් තියෙනවා. බුද්ධියකට හරයක් තියෙනවා. එච්චර. හරි? මෙයාගේ මෙයාට ප්‍රේරණය වෙන්නේ නැහැ. මෙයාගේ මෙයාට ධාරාවක් දැනෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මෙයාගේ මෙයාට ධාරා යන්නේ? මෙයා ධාරා යන්නේ නැහැ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ. එහෙනම් ධාරාවක් දැනෙන්නේ නැහැ. හැබැයි මෙයාගේ ධාරාව කියද්දී මෙයා එක ප්‍රේරණය වෙනවා. මෙයාගේ අලුතින් ඇති වෙනවා. ප්‍රේරණය වෙනවා ඇති වෙනවා මොකද? දැන් අපි දන්දක් මෙහෙම සේස් එක අරගෙන එනකොට කොෂෙන් ඇක්ටිව් වුණා නේ. ඒ කොෂෙන් ප්‍රේරණය වෙනවා. අවුට් එක ඉලෙක්ට්‍රෝන දුන්නේ නැහැ. කවරේ දාලා ඉලෙක්ට්‍රෝන දුන්නාද? නැහැ. ඔව් එයා කොෂෙන් ඇක්ටිව් කරනවා. අනේ ප්‍රේරණය වෙනවා. අන්න ඒකත් තමයි මෙතන තියෙන්නේ. මෙයා ලඟ යාවුනම මෙයාගේ ප්‍රේරණයක් වෙනවා. දන් කරා හොඳට ඕගොල්ලෝ ප්‍රශ්නයක් හොඳට දැන් දන්දක් මෙහෙම කරගෙන එනකොට දන්දේ ප්‍රේරණය වෙනවා විදුල ගන්න. प्रदेश කොහොමද කියන්නේ මොකද කියන්නේ දවල් දෙන්නේ පෙරේද දවල් දෙන්නේ ශේෂය ඇතුළට සාලේ මෙහෙට උඩට උඩට හොඳයි උඩට කියන්නේ මේකේ තාටින් මෙහෙට ශේෂය ඇතුළට සාලේ මෙහෙට ඇතුළට මේ පැත්තට පොසිෂන් වලින් මෙහෙ හරි මේ පොසිෂන් වලින් මෙහෙට හරි ඉතින් වල දිශාව මේ ප්‍රස්ථාන වල ගොඩක් ඒවා නරන නන්නුනේ රගන්නවා ප්‍රේරණය විදුල ගාම වල එතකොට මේ විදිහට දැන් අර දඩුජාර කියලා මොකද දඩුවාරන් යන මොකද විදුල ගාමනේ ප්‍රේරණ කවුරුලේකට මේ ධාරා දිනේ නේ යා කරගෙනකොට එකක් ප්‍රේරණය වෙනවා ඒ වගේ මේකෙන් දෙයක් වෙනවා කියේ දිමහාටි ධාරා ගියාට මෙයාට ධාරා සම්බන්ධය නැහැ කවුරුකට ධාරා දෙන්නේ නැහැ හැබැයි මෙයාට ධාරා ප්‍රේරණය වෙනවා ඒ විදුල ගාමල ප්‍රේරණය ඕනෙ කොහොමද ප්‍රේරණය වෙන්නේ මෙන්න අපි දැන් ලෙන්ස් නිමේසාව වැඩේ නීම දෙන්නම් කියන්නේ විද්‍යුත් ගාම බල ප්‍රේරණය වෙන මොකක් දෙන්නවද ශ්‍රාවක රසීමේ සීඝ්‍රතාවයක් දෙනවා ශ්‍රාවක රසීමේ සීඝ්‍රතාවයක් දෙනවා මෙන්න මෙයාගේ ධාරාවක් යනකොට අපි දන්නවා දපිසියම් සර්මායදීක ධාරාවක් යනකොට මෙයාට විද්‍යුත් ගාම බිඳුසේ චුම්බකයේ ඉස්සර ප්‍රේරණය වෙනවා මෙයාට ශ්‍රාවක ඇතිවෙනවා අපි දන්නවා මෙයාගේ චුම්බකයේ ඉස්සර ප්‍රේරණය වෙන බීජමානේ නියුරෝන් අයිබදීම උපය ආදරණීය මියෝනයිලි රූපයක් එසේ අපි ගත්තොත් මේ නම්බලේ නම් විදිහට රූපයක් හරි දැන් මෙහෙම කියන්නේ ඩ්‍රෝන් අරන්ගෙන ඉන්නවා මේවා තමයි තියෙනවා හරි දිස්වාම ඒතන මෙයාගේ මෙයාගේ මේ විදිහට මෙයාගේ මෙයා සංවායකයන්නේ මේ සංවායකයන් මේ සංවායකයන්සේ දාලා මෙයාටත් ඒ විදිහ විදුද්ද චුම්බකශීලස වේදනා ඒ මෙයාට චුම්බකශාලයක් ඇති වෙනවා එතකොට ප්‍රත්‍යාවර්ත නම් ධාරා ධාරා ප්‍රත්‍යාවර්ත නම් ධාරා ප්‍රත්‍යාවර්ත නම් මෙන්න මේ ධාරාවේ විශාලත්වය මොකද වෙන්නේ ටික ටික වෙනස් වෙනවා ධාරාවේ විශාලත්වය ටික ටික වෙනස් වෙනවා බලන්න ධාරාවේ විශාලත්වය ටික ටික වෙනස් වෙනවා මේ ඒ රසයෙන් මේ ප්‍රත්‍යාවර්තනාව කියන ධාරාවේ දිශාවන් විශාලත්වය දිශාවේ ධාරා විශාලත්වය රසය ධාරා විශාලත්වය වෙනස් වෙනකොට ප්‍රේරණය වන චුම්බකසා ධාර්ත්‍ය විශාලත්වය වෙනස් වෙනවා ශාරීරික සමානයේ BA એટલે ඒක වර්ගඵලයක් සැලකුවා B වෙනස් වෙන නිසා මොකද ශාරීරික වෙනස් වෙනවා එහෙනම් මෙයාගේ මේ විදිහට ධාරා වෙනස් වීම නිසා මෙයාගේ ශාරීරික වෙනස් වෙනවා ශ්‍රාවයේ වෙනස් වීම මොකක්ද වෙනසෙන්නේ විද්‍යුත් ගාම බල ප්‍රේරණය වෙනවා ඒ ප්‍රාණීය නියමයෙන් කියනවනේ කරණීය ලෙසින් දෙවෙනා යා සම්මුතවල බදා කරා විද්‍යුත් ප්‍රසාරය සරල දැන් යා සම්මුතවල නියම ප්‍රසාරය මැදිය දෙන සම්මුත පරිපාලනය අර සම්මුත පුරවා කරා චුම්බක ශ්‍රාවයේ සරල විද්‍යුත් ගාම ප්‍රේරණය වේග කියනවා කියනවා ඒ විද්‍යුත් ගාම ප්‍රේරණය ඒ ප්‍රේරණය වල විද්‍යුත් ගාම බලය ශ්‍රාවයේ වෙනස් වීමට අල්ලෝම සම්බන්ධයි අපි ඒක පස්සේ ආයෙත් සරල සම්බන්ධයි D5 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 D5
අන්න ලෝකෙ සමානුපාතික සමාන විසින් ජීවනවා අන්න ලෝකෙ සමානුපාතික හරි එතකොට මේ විදිහට සාගර ශ්‍රාව වෙනස වෙලීම කාල වෙනස විද්‍යාවෙන් ලෝක සමානුපාතික එතකොට මෙයාගේ මේ ශ්‍රාවයේ වෙනස් වීම නිසා මෙයාගේ විද්‍යුත් ගලවක් බලය ප්‍රේරණය වෙනවා දැන් මොකක්ද මේවා සමුදුන්නේ නැහැ මෙයා මෙයා මෙහෙම කුඩු අතර තියෙනවා දැන් මේ වගේ නිතර සංගියක් කරනකොට මොකද දැන් මෙයා අපරදී මෙහෙම හරි මේ කුඩු අතර තියෙනවා සංගුණක බුදුමේ තර සංගුණක බුදුවක් කරලා තියෙන ශ්‍රාව වෙනසනේ ශ්‍රාව වෙනසනේ ප්‍රත්‍යාවක ධාරාවක ධාරාව වෙනසනවද චුම්බසාව වෙනසන චුම්බසාව ගන්නකොට ශ්‍රාව වෙනසන ශ්‍රාව වෙනසනෝ න්‍යායවල විද්‍යුත්තරවල ඇතිවෙනවා එහෙනම් අපි දැන් ශ්‍රාව වෙනසීමේ සීතලතාවයේ විද්‍යුත්තරවල අඳුම් සමාන ගන්නවා එහෙනම් එක බුදුවක් කරනවා මොනේනම් එක් බුදුවක් කරනවා ප්‍රාථමිකදරය एक पूर्व करना प्रेरणे वाले विद्युत दावों वाले बोले आप डी साइड में बोले एक पूर्व करना शेयर में विद्युत दाव वाले मैं आ रहा विद्युत दाव वाले वो भी प्रेरणा है विद्युत दाव वाले प्रेरणे होंगे प्रेरणे विद्युत दाव वाले ये समान है ප්‍රේරණය වන විද්‍යුත් ගාම බලය ශ්‍රාව වෙනස් වීම. ශ්‍රාවයේ කොහොමද වෙනස් වෙන්නේ? ශ්‍රාව වෙනස් වෙන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීම. චුම්බක ශ්‍රාව ඝනත්වයේ වෙනස් වෙන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ වෙනස් වෙන්නේ මෙයා ගන්න ධාරාවේ විශාලත්වය සහ ධාරාවේ දිශාව වෙනස් වෙනවා. ධාරාවේ විශාලත්වය සහ ධාරාවේ දිශාව වෙනස් වෙනවා. එතන මෙයාගේ ප්‍රත්‍යාවර්ත ධාරාව තියෙන නිසා ඒක උනේ. ඒකයි ප්‍රත්‍යාවර්ත ධාරාවට විචාරකේ වැඩ කරනවා. හරිද? ඒක ශ්‍රාවය ප්‍රේරණය. අතන යාගේ විද්‍යුත් ගාම බලය ඔබ කියන්නේ. ඒ වගේම මෙයා ආසන්නයේ තියෙනවා. එතකොට මෙයාගේ ශ්‍රාව වෙනස් වීම. මෙයාගේ එක පුඩුවක් කරා සිදුවන ශ්‍රාව වෙනස් වීම. මෙයාගේ එක පුඩුවක් කරා ශ්‍රාව වෙනස් වීම සම්බන්ධයි. ඇයි? මේක කොහොමද හිතන්නේ නම් මෙහෙම මෙයා ප්‍රධානයෙන් බලන්නේ. හරි. මෙයාගේ පුඩුව හරහා ප්‍රේරණය වන චුම්බසාවන. මෙයාගේ එක පුඩුවක් කරා ප්‍රේරණය වන චුම්බසාවයමයි. මෙයා ප්‍රේරණය වන චුම්බසාවයමයි. මෙයාත් ප්‍රේරණය එහෙනම් මෙයාගේ චුම්බක ශාභයේ වෙනස් වීමේ සීඝ්‍රතාවය එකදේ චුම්බක ශාභයේ සීඝ්‍රතාව සමානයි. අන්න ඒක උපකල්පණය කරනවා. හරි ඒක උපකල්පණය. ඒක නැතිවම අපි කියන ශාභාගාණී කියලා පස්සේ ඒක වෙනස් වෙන්නේ. එහෙම නොවෙනේකට හානියක් වෙනවා. ඒ හානිය අපි වෙනම කියනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මෙයාගේ පුරුවාකාරා ප්‍රේරණය වන චුම්බක ශාභය මෙයාගේ පුරුවාකාරා ප්‍රේරණය වන චුම්බක ශාභය සමානයි. දැන් තප්පරයකදී මෙයාගේ ශාභය යම් ප්‍රමාණයක් වෙනස් වේද? මෙයාගේ තප්පරයකදී යම් ප්‍රමාණයක් වෙනස් වේද? එහෙනම් දෙවිතීකයේ පුඩුවක් කරා ප්‍රේරණය වන චුම්බක ශ්‍රාවය මේක මොකක්ද? එක පුඩුවක් කරා. මෙයාගේ පුඩුවක් කරා ප්‍රේරණය වෙන්නේ මෙච්චරයි. දෙවිතීකයේ පුඩුවක් කරා ප්‍රේරණය වෙන්නේ ඔච්චරම තමයි. හරි? දෙවිතීකයේ පුඩුවක් කරා ප්‍රේරණය වෙන්නේ ඔච්චරම තමයි. හරි? ඒක දෙවිතීකයේ පුඩුවක් කරා විද්‍යාවලක් වේ. එක පුඩුවක් කරා ඔබ ප්‍රේරණය වෙන පුඩුදානෙ වැඩි කිරීම පුඩුව ගන්නවා. ඒක පුඩුදානෙ වැඩි කරලා මෙයාගේ විද්‍යාවල ගන්නවා. හරි? ඔබ තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ඔබ මේක අඳනවා නේද මම කියන්නේ හරි එතකොට ඔබ දැන් මීටරේ හැදිලා නම් තියෙන්නේ අල්ලනවා හරි දැන් බහුතරයේ කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක තමස්ථාන තස්ථාන නෙවෙයි හරි දැන් මම කියලා දෙන්නම් හරියටම මේක මුලින්ම ආයි මුලින්ම හිමීට කියවෙනවා ආයි හොඳට අහන්නේ දැන් මම මේ කියපු සිද්ධියම ආයි මුලින්ම හරියට හිමීට කියවෙනවා මොකද්ද මේ උනේ දැන් ඔබට එකපාර අහන්නේ කියනවා ඒ ගෞරවණීය කල්ලිගාමීනම කියන බෑ හරි
මේක ඉන්නම් වට්සප් එකට කරලා ආයෙ එන්න ආයෙ වට්සප් එකට ආයෙ එන්න ආයෙ වට්සප් එකට කරලා බලන්න එන වට්සප් එකේ වෙන වෙන එන්නේ එතකොට මේකින් හරි මෙහෙම ගාත් කරන්න එපා සමානයි කියලා ඉන්න ඔන්ලයින් පාස් එකේ ඊමේල් වල මේ වට්සප් එකට කරලා ඊට මැසේජ් එකක් දාලා ආයෙ යනවා ඒක කරන්න එපා දවල් මුලින්ම ආයෙ පැහැදිලි කරනවා හරියට මීට प्राथमिक प्राथमिक අපි එකට වෝල්ටේජතාව V1 වෝල්ටේජතාවයි සපයනවා කියලා නේද හිතමු V1 වෝල්ටේජතාව සපයන. දැන් මෙයා කියනවා I1 ධාරාවකුත් යනවා. දැන් පුඩු ගන්න එනවා. දැන් ද්විතීයක අපි හදන්නේ අපි මෙහෙම හින්දෝ කියලා පුඩු ගන්නක් දානවා. හරි. දැන් ඔහොම ගත්තොත් මෙයාට වෝල්ටේජතාවය දුන්නාම මෙයාට වෝල්ටේජතාවය දුන්නාම මෙයාගේ වෝල්ටේජතාවය ප්‍රේරණය වෙනවා. ඔයා මේක අරිනකොට කරන්ට් එක වගේ වෝල්ටේජ ප්‍රේරණය නේ. ඔයා මේක පතර බල්බ් එකක් දැම්මොත් බල්බ් එක පත්තු වෙනවා. හරි. ඕක වෙනවා. හැබැයි ඕක වෙන්නේ මේ පැත්තෙන් ඔයාගෙන ඉන්පුට් එක ප්‍රත්‍යාවර්ත වෙන්න ඕනේ. ප්‍රත්‍යාවර්ත ධාරාවක් වෙන්න ඕනේ. එතකොට ප්‍රත්‍යාවර්ත වෝල්ටේජය. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කොයි වගේද? ඒකට ප්‍රත්‍යාවර්ත ධාරාවක්. මෙන්න මේවා. ප්‍රත්‍යාවර්ත විශාලත්වයෙන් දිශාවයි එකිනෙකට වෙනස් වෙනවා මොහොතින් මොහොත. මොදි මොදි වෙනස් වෙනවා. ඔන්නම ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා කියනවා. ඔයා ප්‍රත්‍යාවර්ත මෙන් මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර් එකක් නැත්තම් පරිණාමකයක් කරගෙන. මේ ප්‍රාථමික ධාරණයට මේ විදිහට ප්‍රත්‍යාවර්ත ධාරාව දුන්නොත් ඔයා මේ පැත්තෙන් යනවා ඔයාලා කරන්ට් එකක් දෙනවා. නැත්තම් ඔයා බල්බ් එකක් දැම්මොත් පත් වෙනවා. හැබැයි මම කියනවා මෙයයි මෙයයි අතර කිසිදු විද්‍යුදාසයෙන් සම්බන්ධයක් නැහැ. හරි? ඒ කියන්නේ මෙයාගෙන් මෙයාට ඉලෙක්ට්‍රෝන පැමිණීමක් මෙයාගෙන් මෙයාට ලුහුවක් වීමක් ඒ කියන්නේ ධාරා ගැනීමක් නැහැ. එහෙනම් කොහොමද මෙයාට අපි සපේන ධාරාව මෙයා ගන්නෙ? මෙයාට අපි සපේන ධාරාව කොහොමද මෙයා ගන්නෙ? ඒකනේ ප්‍රශ්නේ. අර ඒ ප්‍රශ්නේට උත්තරේ මේ දෙන්න හදන්නේ. මෙන්න මෙන්න මේක මෙන්න මෙයා හරහා තියෙන මේ ධාරාව හැම වෙලෙම වෙනස් වෙනවානේ දැන් මෙතන තියෙන්නේ මෙහෙම නිකන් කම්බියක් නෙමෙයි කම්බි ටිකක් තියෙන්නේ නේ අපි දන්නවා කම්බියක් හරහා චුම්බක ස්වභාවය ධාරාව කියන සංවාහකයි අයි ධාරාව කියන සංවාහකයක r දුරකින් ලක්ෂයක r දුරකින් ලක්ෂයක x කියන ලක්ෂයක් ගන්න මේ ලක්ෂයේ චුම්බක ස්වභාව ඝනත්වය කියන්න පුළුවන් මියු නොට් i බෙදීම 2 phi r කියලා. එහෙනම් මේකෙත් මේ විදිහට ධාරා යනකොට මේකෙත් චුම්බක ස්වභාව ඝනත්වය ප්‍රේරණය වෙනවා. මෙයා වටා චුම්බක ස්වභාව ඝනත්වය මෙයාගේ ප්‍රේරණය විතර විතරක් ප්‍රේරණය වෙන්නේ නැහැ. වටේ විදිහ ප්‍රදේශයක ව්‍යාප්ත වෙනවා. චුම්බක ස්වභාව ඝනත්වය චුම්බක ස්වභාව ඝනත්වයක් ව්‍යාප්ත වෙනකොට මෙයා හරහා මොකද වෙන්නේ? චුම්බක ස්වභාවයක් වෙන්නේ. හරි? ස්වභාවයේ සමානයි ස්වභාව ඝනත්වය වලින් වර්ගඵලය. එහෙනම් මෙයා වට චුම්බක ස්වභාවයක් ඇතිවෙනවා. චුම්බක ස්වභාවයක් ඇතිවෙනවා. ඉතින් මේ ධාරාව දැන් මෙයා හරහා යන ධාරාව ටික ටික වෙනස් වෙනවා මෙයා ප්‍රත්‍යාවර්ත ධාරාවක් නම්. මෙයා ප්‍රත්‍යාවර්ත ධාරාවක් නම් අපි එතුයි. මෙයා මාත්‍ර ධාරාව වෙනස් වෙනවා. මෙයාගේ මේ පද්ධති කරන ධාරාව වෙනස් වෙනවා. මේ පද්ධති කරන ධාරාව වෙනස් වෙනකොට මෙයාගේ තියෙන ධාරාව ඒ ධාරාව වෙනස් වෙනවා. ධාරාව වෙනස් වෙනකොට මෙයාගේ චුම්බක ස්වභාව ඝනත්වය වෙනස් වෙනවා. චුම්බක ස්වභාව ඝනත්වය වෙනස් වීම නිසා මෙයා හරහාදී ස්වභාවය වෙනස් වෙනවා. අපි ලෙන්ස් නියමනෝ දන්නවා. යම් පුරවතරා ස්වභාවය වෙනස් වෙනවා නම් විද්‍යුත්ගාම බලයක් ඇති වෙනවා. එහෙනම් මෙන්න මේ ස්වභාවය වෙනස් වීම නිසා ස්වභාවය මෙයා වෙනස් වෙනවා ස්වභාවය වෙනස් වෙනවා. සාවරසමන් B5 කියන්නේ තරම ඒ සාවරසු කාලයෙන් දෙදී සාවරසෙම සිද්ධතාවය. අපේ පොතේ සාවරයක් වෙනස් වෙනවා. කලින් සාවරයේ තිබ්බේ යම් ප්‍රමාණයක් ටෙස්ලා. දැන් ඊළඟ තප්පරෙදී
මේ මුළු සාමයේම සීගතාවේ කියන්නේ මෙයාගේ ප්‍රේමයෙන් විදුත් ගන්නවා. හැබැයි මෙයාගේ ප්‍රේමයෙන් විදුත් ගන්නවා වල පොඩි පොඩි අවුලක් තියෙනවා. මේ බලන්න. මෙයාගේ වගේවා. මෙයාගේ ප්‍රේමයෙන් විදුත් ගන්නවා. මෙයා ඉන්නවා. මෙයා තියෙන්නේ පස්සට. මෙයා තියෙන ඉස්සරහට. අර මෙන්න මේ පොඩුව සලකා. මම ප්‍රාථමිකයේ සලකා. දැන් ප්‍රාථමිකයේ සලකා. විසමනයි යනවා. මේ පැත්තට දෙන විදුත් දාම්බරේ V1 අපි සපේන එක මේ පැත්තට අපි මේ අපි දාශාවය රසීම නිසා ප්‍රේරණය වූ විදුත් දාම්බරේ මේ පැත්ත කිය වෙන I සමානනේ I R කියන්නේ මෙයාගේ ප්‍රතිරෝධය අපි ගන්නවා ප්‍රතිරෝධය ආවම අපි කියන ප්‍රතිරෝධය 0 R සමානයි 0 R සමානයි 0 එහෙනම්වත් V1 සමානයි E අපි සපේන විදුත් ගාමක බලය ප්‍රතිවිදුත් ගාමකට සමානයි. අපි සපේන විදුත් ගාමක බලය ප්‍රතිවිදුත් ගාමකට සමානයි. එහෙනම් මෙන්න මේ කියන්නේ මුළු ශාලනසීමේ සීකතාවේදී ප්‍රතිවිදුත් ගාමකේ ඒ ප්‍රතිවිදුත් ගාමකේ සමානයි. මොකද අපි සපේන V1. එහෙනම් අපි කියන්න පුළුවන් මෙතනින් V1 සමානයි. මොකද D5 වෙදීම DT වාරය M1 කියලා. අමේ ගණ්‍යෝමී සමීකරණය මේ තියෙන්නේ පළවෙනි සමීකරණය මේ තියෙන දෙවෙනි සමීකරණය දැන් මම දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය බෙදනවා දෙක බෙදනවා කියන්නේ දෙකේ තියෙන මොකක්ද මෙයා v1 සමාන d5 වෙන්න දෙක බෙදනවා කියන්නේ v1 සමාන d5 වෙදීම dt වාරය m1 බෙදනවා v2 සමාන d5 වෙදීම dt වාරය n2 d5 වෙදීම dt d5 වෙදීම dt කරනවා අවසානවා v1 වෙදීම v2 සමානයි n1 වෙදීම n2 අර සමීකරණය ගත්තේ ඔන්න ඔහමයි ගත්තේ ඔන්න මම ඒකෙන් කියවනවා වගේ දෙන්න පුළුවන් වෙන සමාන කරලා ඉස්සර කිව්වා නම් ඕක ගන්නවනම් ඊට පස්සේ ඔප්පු කිරීම ඔන්න ඔහමයි මුලින්ම කරලා යන්න මම නැවත කරේ කිව්වා දැන් කොහොමද මේක දැන් ලියන්නේ දැන් ඔහේ කියන්නේ ඒ දඩ බඩ ගාවද මොනවාරි මුචින්ද පට ගන්න මේක දිහා බලන්නේ පුතේ දිය නොදිය නොදිය කියන දේට නැද්ද මුලින් මේ කන්දින් මේ කරපේ මතක් කරගෙන මතක් කරගෙන ඉන්න කොහොමද මේක ඇති උනේ මේ මෙහෙන් ආවේ කොහොම ආවේ ඈ අද දිමා දැන් මේක තමයි ඇත්ත වැදගත් දෙයක් නේද ප්‍රාථමිකයේ පුරව කරා ප්‍රේම විද්‍යා ප්‍රාථමිකයේ පුරව කරා සාගර සිංහාර සාවනක සමානයි මොකද මෙයා ආසලේ තියෙනවා ස්වාමි රසීව ප්‍රසාව හානි විපත් නැහැ යාක සාමයේ මෙයා සාමයේ නැහැ. එහෙනම් ඒක උපකාරයක් නෙවෙයි. මේකෙ මෙහෙම වෙන්නේ නැහැ. ඒක විදුත් ගාමක අසමානයි. හරි. ඒකේ සමානයි අසමානයි. හරි. එතන මෙතන ප්‍රතිරෝධය ශුන්‍යයි කියන්නේ උපකාරයක්. ප්‍රතිරෝධය ශුන්‍ය නිසා ගන්න දෙයක් උපකාරයක්. ප්‍රතිරෝධය ශුන්‍යයි නැත්නම් ප්‍රතිරෝධය ශුන්‍ය නම් ඒක හරි මොකද නැත්තේ? අය මොනවද ප්‍රදාන කරන්නේ? ලියන්න.
हाय अलवर यहाँ इवरती है ना तो वाल वाले पेस रुपोते दारा विद्युते पेस रुपोता दारा विद्युते पेस रुपोते पितुआं के यहाँ हैटन आवे पितुआं के हैटन आवे अरे पितुआं के हैटन आवे ये इतना अन्य वाले प्रेरणे के रोटर दिए ने अन्य और भी प्रेरण है तो क्या है ना अन्य और भी प्रेरण है प्रश्न अंक दहानवे बीस बीसी एक बीसी दे का बीसी तो दहानवे बीस बीसी एक बीसी दे का बीसी तो क्या प्रश्न लिख रहा
Thank you.
Thank you.
प्रतिरोध बिंदु ඒ සහ B පරිණාමක දිනක් රූපේ පෙන්වා ඇත.
प्राथमिक नगर प्रत्यावर्तक वोल्टेज संबंध कर प्राथमिक पद्धति मेरा वाला विभव अंतर है
वी डी रिंग वी आर इनमें वी एक्स क्या मेरा वाला विभांतर यहाँ विभांतर वी डी रिंग वी आर एक है ना वी एक्स वी डी रिंग वी आर है तो वी वाई मेरा वाला विभांतर वी डी रिंग वी आर මෙයාලා විපන්තර V දිගින V R එහෙනම් මේ V X V Y සමානයි නේද V X V Y සමානයි ආ උදාහරණයක් මේ ෆස්ට් එක තර්කේ සමීකරණයේදී සම්බන්ධය ආ මෙන්න මෙතන ඉබේ සමාන කිරීමයි කරන්න ඕනේ එහෙනම් මෙතන ඉබේ V නම් මෙතන ඉබේ V තමයි පැහැදිලිද පැහැදිලිද සම්බන්ධයක් වශයෙන් ඉබේස් නැහැ මෙයා ඉබේ මෙතන ඉබේ සමානයි එහෙනම් මෙතන ඉබේ V R නම් ඉබේ V R මෙතන ඉබේ V ද මෙතන ඉබේ V D ඉබේස් නැහැ समान है n1 प्राथमिक वर्ण संख्या n1 बेलीम n2 ये अलग से संधारक में एक में a परिणाम संधारक में b परिणाम संधारक डालो इसमें b परिणाम संधारक डालो मगर दान v1 बेलीम v2 समान है n1 बेलीम n2 m बेलीम n2 समीकरण डालो v1 प्राथमिक वर्ण संख्या प्राथमिक विभव है b द्वितीय के विभव द्वितीय भी है समान है මෙතන ප්‍රාථමික වර්ණ සංඛ්‍යාව m3 බෙදීම ද්විතීයික වර්ණ සංඛ්‍යාව m4 මෙතන යා පළවෙනි සමීකරණය මෙන්න මෙයා දෙවෙනි සමීකරණය ගන්න. දැන් මෙයාට සම්බන්ධයක් දෙනවානේ. ඔව් මෙන්න මෙයා මෙයාගේ ගුණකරත් මෙන්න මේ v කැපෙනවා නේද? v කැපෙනවා. අම එක ගුණකම් මන් දෙකේ. එක ගුණකම් දෙක මේ පැත්ත 33 වෙනින් d 33 බෙදීම v ගුණ කරනවා बी बिलियन जैसे भी हैं समान है यहाँ एन वन बिलियन एन टू गुना करना एन थ्री बिलियन एन फोर भी आसान है ना किस्तुन दाह बिलियन जैसे भी हैं समान है एन वन बार या एन थ्री बिलियन एन टू बार या एन फोर एन थ्री बार या एन फोर उत्तर है तुमने ये දැන් මේ වගේ දරුවෝ තා වරද්දලා අක්කම අලගන්නවා කියලා කියන්නේ ආ වැඩ කරන්නේ නැහැ කියනවා. හරි. මේවා අර මොකද මේ තේරෙන්නේ නැහැ. හරි. අම්මා දැන් පලෙන් සැරේ නම් අමාර මොකක් කමන්නේ කොහොමද? නමුත් දැන් මේවා වෙන්නේ නැහැ නම් මේක තේරුම් ගන්න ඕනේ දැනුම තියෙනවා. දැනුම තියෙනවා. මෙතන ඉන්න ත්‍රිපිටකේ තේරුම් ගන්න දැනුම තියෙනවා. ඒක අන්නවා. ඒ භාවිතය අන්නවා තියෙනවා. වැඩ කරන්න ඕන වැඩ කරන්න ඕන. හරිද? කවුද? කෙටි ක්‍රම නැත. දවසින් ගොඩ යනව දෙකෙන් ගොඩ යනව කෙටි ක්‍රම නැත. හරි. ඉතින්තරත් විවාහ කරවනු මේ අත්දැකීම වෙනවා. ඉතලත් විවාහ කරලින් ඉවරයි. ඉල්ලා. ඒ අත්දැකීම වෙනවා. හරි. එකදාසින් කරන්න පුළුවන් දෙයක් නැහැ. හරි. වාර විභාගෙට සතියක් තියලා ඇස්සෙ විභාගෙට මාසයක් තියලා ඇස්සෙ ඕලෙලට නම් මාසයක් සමහර ගැදින උදේ ඕලෙල විභාගෙ යන සාමාන්‍යයෙන් මාසයක් සමහරක් හරි මාස දෙකක් තුනක් තිබ්බට හොඳට ප්‍රමාණවත් ඕලෙල දෙන්න. දැන් ඕලෙල ළමයි දැන් පටන් ගත්තත් යාළ මාස දෙකක් පොඩි විභාග දෙන්න ඉතින් හොඳට නැති. දැන් බිංදුවේට පොහිටුවේ. මේක නම් එහෙම බෑ. මේක එහෙම බෑ. ප්‍රමාණය ගොඩාක් වැඩි. දැන් මේ ෆිසික්ස් වල ප්‍රමාණය ටිකක් මෙහෙම ගොඩාක් වැඩි නේද? කිමිස්ට්‍රි බලතර වැඩි නේද? වැඩි නෝ කරන්නේ ගැඹුරට තියෙනවා. ඉතියේ ගැඹුරට තියෙනවා ආයේ ඔක්කොම අල්ලගන්නද? නැත්නම් හරියන්නේ නැහැ. හරි. මරන්නේ. ආසෙන අගරට වන්ද නැත්නම් ගොඩේ නෙමෙයි. මේ දේවල් පුළන්නේ පුළුවන් කියන්නේ නෑ ඉතින් ඒක. ඇත්ත කරපන්. හරි. අශාවි විශ්ේක රූපයෙන් වෙනාලි පරිණාමයේ ප්‍රධානයට පහළ දක්වාදී වෝල්ටීතා තරංග ආකෘති වෙනුන යොදනු ලැබේ. කිනම් තරංග ආකෘතිය මතින්
प्रतिदान संज्ञावा नोटिपद प्रश्न मेन मे रूपे मेन मे लक्ष्य प्रेरणीय
द्वितीय के विवाह प्रेरणे विंडन ना हो तीन नो नवस्था में मुकद याना दाराव बिना सेंडो एक दाराव बिना सुनोत ने श्रावे श्राव गणते ना सेंड श्राव गणते ना सुनोत श्रावे ना सेंड श्रावे ना सुनोत श्राव गणा श्राव ना श्राव विज्ञान वाला प्रेरणे इतो कोण ना करते हो दाराव के दाराव बिना सुने नेता ये मैं आपको ये नहीं ये ना अरबीबी का क्वेश्चन है ना दारा वो क्या नोट है वेना सेंड है मैं मेरे को ना पढ़ लेते हैं दारा वो मेरे टी वन टी टू का आदर तो वेना सेंड है एक हम आगे दिए ना हमें अनुवेलान मेरा क्या दारा वेना सेंड केलो का दारा वेना है पानी उत्तर यार यार इन्हें मैं आप टी वन जब टी टू आप अनुवेलान මේ ගහනන්නේ විදුත් මේ චුම්බකසාර ගණත්තේ චුම්බකසාර ගණත්තේ ඇසුර චුම්බකසාරය ඇසුර චුම්බකසාර ඇසුර විද්‍යාවල පෙරණය කරන එන අර බිඳුවේදී නැහැ බියම් මේ බිඳුර ගන්න නැහැ බියම් මේ බිඳුර ගන්න නම් ධාරා ධාරා එකම වගේ තියෙනවා ධාරාව ශුන්‍ය වෙනකොට ඉන්නේ විදියක් නැහැ ධාරා එකම වගේ තියෙනවා හරි මේ මුකර වල කාලේ ඊවන් මේ පටන් ගත්තා ධාරා එකම වගේ තියෙනවා बिंदु यारे दाह यारे पाले यारे पाले यारे सी यारे दमारे लक्षण एक अंगे थी मेरे बात मैंने ने टी वाणी का टीरो का नोट मुझे दाला बिंदु थी बिला एक बार तो लड़ी हुई है लड़ी हुई थी इनमें लड़ी हुई थी इनमें एक अंगे थी बिंदु वाला बिंदु थी पटांग का टी वाणी बिंदु बिंदु इधर कांटे वेरस පාටා අඩු වෙනවා දැන් තමයි ඉස්සෙල්ලා 10 එක දැන් බිඳුව වෙනවා මෙන්න ධාරා පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් විද්‍යාවල ප්‍රේරණය මෙහෙනම් ඊවන් ගේ එකම වගේ ඉන්නවා මෙයා විද්‍යුත් එකම වගේ ඉන්නවා ආ එන ඒකා ප්‍රාන්තයේ ප්‍රතිදී කිසිම දෙයක් ප්‍රේරණය වෙන්නේ නැහැ විතරක් තමයි ඒ කියන්නේ විද්‍යුත් ගාමල ප්‍රේරණය වෙන්නේ නැති වෙනවා එකම දෙයක් තියෙන ධාරාවේ එකම වෙන්නේ एक जानना था वाला जो देखने में नया क्या लगता है अरे तो बेटा यार संबंध कलह पिपूर्ण परिणाम प्रधान प्रतिदान वोल्टेताे फल प्रकाश फल प्रकाश ये प्रकाश आगे कभी ती परिणाम के लिए डबाड़ा क्यों परिणाम के लिए विशाल दारावक सफेद यह किया बी बी वाले के परिणाम क्या अड़ू वोल्टेज का डीसी समाधान सर्किट से आदमी सुधार सुधर गए आर वाले के परिणाम क्या डीटी के दागे में पोटेंशियल पांच पूरा अनुपात है एकता वाला अड़ू आ गया क्या था बट मैं ती यार दिए में परिणाम का देखा क्या रहना मैं किया दिए ना परिणाम का देखा क्या रहना प्रतिदान VP VS
ඔය සම්මාන පොත්වල ඔය ඇඩ්‍රස් පිටුලා ඇති ඔගේ ඇඩ්‍රස් වලට මාර් වෙලා දන්නේ නැහැ මේ පැත්තට දිනවල VP ඈ මේ පැත්තට GST එනවා විවිධ GST මෙන්න මේ P කියන පරිණාමකයේ හෝ හැසිරෙනවා හරි Q කියන පරිණාමකයේ මෙහෙම හැසිරෙනවා R කියන පරිණාමකයේ මෙහෙම හැසිරෙනවා ආගේ පරිණාමයක් තමයි පරිණාම කරද්දී තියෙනවා කියලා මේ කිවාර කියලා මේක පරිණාමයක් වුණා මොකද කියලා දැන් මේ මොකක්ද දැම්මා පොදල් ලියන මොකද අන්නේ මෙයා ගොඩ සංඛ්‍යාවේ ඉන්නවා මෙයා ගොඩ සංඛ්‍යාවේ ඉන්න උනා මම ලියන්න පුළුවන් VP බැඳීම VS කියලා කියන්නේ මොකද N1 බැඳීම N2 දැන් මෙයා මේ VP VS අතර ප්‍රස්තාරයේ නදලා තියෙන්නේ VP බැඳීම VS ගේ ප්‍රස්තාරයේ නදලා තියෙන්නේ එහෙනම් VP x අක්ෂයේ නදලා VS VS y අක්ෂය නදලා තියෙන්නේ මම එහෙම කරන්නේ VS x VP x අක්ෂය ගන්නවා මෙයා මෙහෙම අනිත් වැඩිකරා වෙනවාට VS සමාන M2 බෙදීම M1 වාරයක් VP එක VP VS මෙහෙම අනිත් කරනවා මෙදෙන මෙහෙම අනිත් කරනවා මෙදෙන මෙහෙම අනිත් කරනවා VS මෙහෙම අනිත් කරනවා එනවා VS සමානයි M2 බෙදීම M1 වාරයක් VP මෙයා සමානයි Y සමානයි MX ආකාරයේ ශ්‍රේණි ප්‍රස්තාරය ඒ කියන්නේ මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය එන්නේ එම් කියන්නේ මේ අනුක්‍රමණය එන්නේ ද්විතීයික පොටෝන සංඛ්‍යාව බෙදීම ප්‍රාථමික පොටෝන සංඛ්‍යාව අතර අනුපාතය ද්විතීයික පොටෝන සංඛ්‍යාව ප්‍රාථමික පොටෝන සංඛ්‍යාවට අනුපාතය තමයි මෙයාගේ අනුක්‍රමණය එන්නේ මේ ප්‍රස්තාරය අනුක්‍රමණය එන්නේ ඔය තුනේ ප්‍රකාශය C බලන්න R වර්ගයේ පරිණාමකයට ද්විතීයික පොටෝන ප්‍රාථමික පොටෝන සංඛ්‍යාවට අනුපාතය එකට වඩා අඩුවක් ගැන මේ අතර අනුපාතයේ එක නම් මේ අතර අනුපාතයේ එක නම් ඒ කියන්නේ n එකයි අනුක්‍රමණය එකයි අනුක්‍රමණය එකයි කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සාදුන කෝණයේ tan වගේ ඒ කියන්නේ මේ tan theta එකයි tan theta එකයි tan theta 45 මෙයා 45 මෙයා 45 වුණා නම් හරි මෙයා 45 වුණා නම් මෙන්න මේ කෝණය 45 වුණා නම් තීටා එකයි. ඒ කියන්නේ මෙන්න එකයි. මෙයා කරන උපාලේ එකයි. ද්විතීයික ප්‍රවණ සංඛ්‍යාවේ ප්‍රාථමික ප්‍රවණ එකයි. දැන් මෙයා එකට වඩා මොකක්ද වෙන්නේ? මේ කෝණය කුඩයි. කෝණය කුඩයි. කෝණය කුඩයි කියන්නේ tan තීටා තීටා කුඩයි නේද? එකට වඩා අඩුවක් එක්කද? කෝණය කුඩයි. R දෙකේ මේ කෝණය 45 නෙමෙයි 45ට වඩා අඩුයි. ඒ මේ කෝණය x අක්ෂයේ දැන් දිශාව සම්මුතියෙන් කෝණය 45 නෙමෙයි ජූටි කෝණය. මෙන්න මෙයාම ලොකේ 45 හදයි. මෙයාම 45 හදනවා කියන්නේ දැන් මෙයා ගොඩාක් පාත්ලා ඉන්නවා. එහෙනම් මේ කෝණය 45ට අඩුයි. 45ට කෝණය කියන්නේ tan කෝණය ඊට වඩා අඩුයි. එහෙනම් මේ එකට වඩා අඩුයි ළමයි දැන් 40 tan 45. tan 45 එකයිද? ඊට වඩා අඩුයි ළමයි දැන් මේකට ළමයි. හරි. එහෙනම් ඊට වඩා අඩුයි ළමයි කියන්නේ යා අඩුවකට ලැබෙන මේකට එතකොට මෙන්න මේ tan කෝණය අඩුවකට ලැබෙනවා හරි tan අඩුවකට ලැබෙනවා එතකොට මෙන්න මේ m කියන එක කරවල අඩුයි r ගේ r පරිණාමකවල හරි අනුක්‍රමණය මොකද ලැබෙන්නේ එකට වඩා අඩුයි ඒ කියන්නේ m2 බෙදීම m1 ගේ අගය එකට වඩා අඩුයි එකට වඩා අඩුයි මේ ප්‍රකාශ කියන්නේ අමාරු ප්‍රතිතික ප්‍රාණුකතර අනුපාතයේ එකට වඩා අඩුවයි තමා සී ප්‍රකාශයෙන් ඉන්නේ සී ප්‍රකාශයෙන් ඉන්නේ හරි ඒ වගේම ආඥාවෙන් ඉස්සරේ මට මේ අතර අනුපාතයේ VP බෙදීම VS අතර අනුපාතය මේ අතර ප්‍රවෝෂණ අතර අනුපාතය සමානයි හරි මේ ප්‍රස්තාරය අදලා දීලා තියෙන්නේ VP x අක්ෂරය නේද VX y අක්ෂරය එහෙම නැත්නම් ඔයාලට මේ මේ VS සමාන n2 බෙදීම n1 වල VP කියලා ගන්න පුළුවන් ඔන්න මොනේ මේ ප්‍රශ්නේ මේ එතකොට මේ ප්‍රස්තාරයේ මේ වගේ ඒක ප්‍රස්තාරයක් ගන්නවා මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය නෙන්නේ n2 බෙදීම නෙවෙයි ද්විතීයික ප්‍රසංගය ප්‍රාථමික ප්‍රසංගය අනුපාතය තමයි එන්නේ හරි එතකොට මෙන්න මේ දැන් වර්ණයේ එක වෙන්න නම් අනුක්‍රමණය එක වෙන්න නම් r ගේ හරි අනුක්‍රමණය එක වෙන්න නම් අනු මේ අතර අනුපාතය එකයි කියලා කියන්නේ මේ අතර n2 බෙදීම n1 අතර අනුපාතය එකයි කියලා කියන්නේ මෙන්න මේ අනුක්‍රමණය එකයි කියන්නේ m2 බෙදීම m1 අතර අනුපාතය එකයි කියන්නේ මෙයා අනුක්‍රමණය එකයි කියන්නේ මෙයා කෝණ 45
අසන 45 ගන්න. අය අසන 45 ගන්න. දැන් මේ මේ මොන අසන 45 කියන්නේ කියන්නේ? මොන අසන 45? මේ මේ මොන අසන 45? හැබැයි මේ r කියන එකගේ 545 වල අනුක්‍රමණය මේ කෝණය x අක්ෂය නිසා r ගේ r ගේ r x අක්ෂයේ දන් දිසාව සමග සාධාරණ කෝණය r x අක්ෂයේ දන් දිසාව සමග සාධාරණ කෝණය 45 වල අඩුවේ 545 වල අඩුවේ හරි 545 වල අඩුවේ එම නිසා r x අක්ෂයේ දන් දිසාව සමග සාධාරණ කෝණය මේ වගේ මෙන්න මේ කෝණය 545 වල අඩුවේ එහිඳ මෙන්න මේ tan කෝණය එකට වඩා අඩුයි එකට වඩා අඩුයි ඒකට අනුක්‍රමණය එකට වඩා අඩුයි අනුක්‍රමණය එකට වඩා අඩුයි අනුක්‍රමණය එකට වඩා අඩුයි කියන්නේ n2 පෙදීමේ n1 ගේ අගය මොකද එකට වඩා අඩුයි එහෙනම් මෙන්න මේ r ගේ ප්‍රාදීපීතිගත අනුපාතය එකට වඩා අඩුයි හරිනේ මේ chart එක අමු ලියන්න හරි ඔබ මේ කතාවේදී ඔබ තව තවත් කරන්න මේක දැන් වා යන්නේ නෝට් එකක් මොකද නෙමෙයි මේකම ඔය තර්ක කරන විදිහ හරි ඔබ ඕන පුරුදු වෙන්න ඔයද මොලේ වාගේ වැඩ කරන නෝට් වලදී එකපාරට දැන් සමහරවයි මේ වගේ එකක් දුන්නම කියව කියව ඉන්නවා මේක හතර පහ පාරක් කියවන උඩින් ඉඳන් ආයෙ මොළේ කියවන ආයෙ බලන ආයෙ දෙන්නේ ආයෙ ඉඳන් කියවන ඉන්නේ 15 වෙනි මේක කියවන ඔත මොළේ දෙය දන්නේ එහෙම වෙන්නේ එහෙම නෙමෙයි කරන්න ඕනේ ඔයා කියෙව්වා මුලින්ම මේක දිහා ලියාගත්ත මේක ඔයා වලන් ලියාගත්ත අමකාමක හදන්න. හරි. ඊළඟට ඊට පස්සේ r වර්ගයේ පරිණාමය වෙනවා මම පරිණාමය ගැන කතා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මම දැන් තියෙනවා මේ ප්‍රස්ථාරයක් කියලා. ඒක ඔයාලා අන්දරේ ලියාගන්න ඕනේ. මේක ඔයාලා අන්දරේ යොමු වඩ මේ තියෙන සංකල්පලා r වර්ගයේ පරිණාමය ගැන කතා කරද්දී මේ අනුපාතය කියනවා කතා. අනුපාතය මොකද? r වර්ගයේ පරිණාමය කියනවා. එයාගේ x අක්ෂය දැන් සාසන උසහදන මෙන්න මේ කෝණය 45 ආදී. හරි. එහෙනම් යන්නේ tan කෝණය හරි එකට වඩා අඩු වෙන්නේ නැහැ අවශ්‍ය නැහැ tan tan 45 කියලා කියන්නේ tan 45 කියන්නේ 1යි tan 45 කියන්නේ 1යි එහෙනම් tan නගේ මෙන්න අඩු වෙනවා කියන්නේ අරකට වඩා අඩු වෙනවා tan එක ඉතින් අඩු වෙනවා ඊටත් වඩා අඩු වෙනවා හරි ඒ කියන්නේ ව්‍යාගය අනුක්‍රමයේ මේ මේ ව්‍යාගය වෙන්නේ මේ ආර්ගය අනුක්‍රමයේ එකට වඩා අඩු වෙනවා අනුක්‍රමයේ එකට වඩා අඩු වෙනවා මේ n2 පෙදීම n1 ගේ අනුපාතය එකට වඩා අඩු වෙනවා ඉතින් ඒක කියන මොකද කියන්නේ වඩා අඩු වෙනවා ඒ සිගයට හරි හරි අනිත් එක බලමු ඒ විකටස් ඒ ප්‍රකාශ දිලා තියෙන්නේ DNA VP අගයකදී DNA VP අගය DNA VP අගයකදී මෙන්න තුන සාධාරණ මෙන්න P මෙන්න Q මෙන්න DNA VP අගයකදී මොකක් කරේ අපි සලකන VP අගයක් ගන්නවා මොකක් VP අගයක් මොකක් VP කියලා අගයක් ගන්න මේ යම් රේඛාව ගවයන් සියස් රේඛාව ගව යම් VP අගයක් ගන්න හරි දැන් VP අගයක සර VP අගයකදී P පරිණාමකයට P පරිණාමකයට හරි සලකන VP අගයකදී P පරිණාමකයට Q පරිණාමකයට වඩා විශාල ධාරාවක් සැපයිය හැකියි Q පරිණාමකයට වඩා විශාල ධාරාවක් සැපයිය හැකියි ධාරාව නෙමෙයි මේ ප්‍රස්ථාරයේ මොළියම ලැබෙන විභවය මෙවන් ධන්නා VP අගයකදී ධන්නා VP අගයකදී Q හි BS අගය වඩා P ගේ BS අගය වැඩි නේද දන්නා VP අගයකදී එතන අපි මෙතන VP අගේ 10යි කියනවා. ඒ 10ෙදී Q කීයද? ඒකනේ ප්‍රශ්නේ එන්නේ. VP 10ක් වෙදි VS කීයද? VP 10ක් වෙදි මෙයාගේ කීයද? VP 10ක් වෙදි P අගේ කීයද? P VS අගේ කීයද? VS කියන්නේ විදේක යන්නේ. හරි? එහෙනම් මෙයාට යම් වර්ගයක් නියතදයක් දුන්නාම වැඩි විභවයක් දෙන්න කවුද? මෙයාට නිලධාරියක් දුන්නා වැඩි විභවයක් දෙන්න මෙයාද මෙයාද මෙයා මෙතන විභවයක් දෙන්නේ ආමේ VP තමයි වැඩි විභවයක් දෙන්නේ විභවයේ වැඩි VP අපිට මේවා ලියන්න පුළුවන්
v1 i1 සමානයි v2 i2 කියලා. දැන් මේක හැටියනම් මෙයාගේ vp වාරයක් ip සමානයි vs වාරයක් is. දැන් පරිපූර්ණ සලකා පරිපූර්ණ උපකල්පනය. පරිපූර්ණ උපකල්පනය කරමු. කළා නේද කියන්නේ? එතකොට මෙන්න මේ අගය ඔයා එකම vp i කරමු මේ අගේ නියතයක්. හරි? vp a p ක්‍රම p ප්‍රතිරෝප මේ පරිණාම වල තමයි වැඩි විභවයක් දෙන්නේ. p වල වැඩි විභවයක් දෙනවා. එහෙනම් ධාරාව යන අඩු නේද? යාලි ධාරාව අඩු. එකම vp අගයකදී p පරිණාමකේ වැඩි විභවයක් දෙනවා. වැඩි විභවය වැඩි වෙනකොට ධාරාව අඩු වෙනවා. මෙයාගේ විභවය වැඩි. හැබැයි මෙයාගේ ධාරාව අඩුයි. එකම vp අගයකදී මෙයාගේ විභවය අඩුයි. නමුත් ධාරාව වැඩි. කියන්නේ මෙයාට සාපේක්ෂව කියන්නේ. මෙයාගේ විභවය තම vp අගයකදී මෙයාගේ විභවය වැඩි මෙයාට වඩා. Qට වඩා vp ගේ විභවය වැඩි. සැපයුම් දෙයිය. ඒකම වා මේ පැත්තට q අරගෙන දැන් මේවා පැහැදිලි කරමු මම මෙයාට. තවරක් තේරෙන්නේ නැහැ මම. පරිණාමක දෙකක් ගන්නවා නේද? මේ දෙන්නේ p පරිණාමකය. මේ දෙන්නේ q පරිණාමකය. මේ දෙන්නටම vp එකම විභවයක් සපයනවා. සපයුවාම මෙයාගේ සපයන එක vs එක කියනවා මම. මෙයාගේ සපයන එක vs 2 කියනවා. හරි? මේ vp පරිණාමකයට vp පරිණාමකයට හරි? එකම අගයක් සපයනකොට මෙයාට p පරිණාමකයට මෙයාට vp අගයක් සපයනවා. මෙයාට vp අගයක් සපයලා ප්‍රාතමික द्वितीय के लेवल वोल्टेज का है वैल्यू का है p के वैल्यू में आपकी वोल्टेज का वैल्यू इन vs 1 विशाल है vs 2 का वाला एक है विभव में आ गया है यानी यहां धारा वो देंगे अड़ी एक है vs is 1 का कूड़ा है is 2 का वाला is 2 का एक है यहां की धारा अब कूड़ा है धारा वो तो आगे उत्तर ये क्या कहेंगे शिक्षक ගණන් දියරයි පොඩ්ඩක් අඳුන ගන්න වෙනවා ගණන් දියරම වැඩියි හරි මේ කල්පනය බාර හදන එක නේ කොහොමද හදන්නේ කියන්නේ පොඩි දෙයක් දැන් ඉස්සල කරා මෙච්චර ලාගියයි හරි අගාරු නිකන් ඒක දැන් මේවා ටිකක් අඳුනා ගන්න මේ දේවල් දීලා අර කල්පනා කරන්න දෙන්න එහෙම කරමු එයාන පහල ගොන්නත් නැහැ පහල කරනවා එයි ඉන්නවා
එනම් පිටරට ගින්න ඕනේ. විතර පිටරට ගින්න ඕනේ තමයි. මෙහෙ ආවොත් ආයම එක්සෑම් එක කියලා මේ ජීවයේ එක්සෑම් එක තියතිය බේර කරනවා. තියතිය බේර කරනවා. සමහර අය දැන් අපේ මේ කීප අපි එවලා කියන කෙනා එයාත් එක්සෑම් එක ගියා. විශාල කියන කොල් මේ ගියේ. ඊළඟ සැරයක් විභාග ගියා අවුල්. එතකොට යනවා කියලා ගියා. ඊළඟ අවුරුදු කාල කරලා මෙහෙ ආවා. පස්තරයක් කරා අවුරුදු 5 පස්තරේම ගියේ. අද ඉවරද මේ මේ මොකද කරන්නේ බිඩු ගන්න කෝස් ගන්න මෙඩිසින් කරලා වැඩි පිටට චීනෙන් ගොඩ මෙඩිසින් කරලා වැඩි පස්සට කරලා පස්සරේ ෆේල් ෆේල්ම කරනවා දෙන්නේ මෙහෙ අර එහෙමද තියනවනේ මේ මෙඩිසින් මේ මෙහෙ මෙහෙම යන ස්ක්‍රිප්ට් එකක් කොහොමද මොකද මේ සයිඩන් එකක් කියලා ලැබුවේ ඒක මේ අර පොඩි ඒකාධිකාරයක් තියෙනවා ඒ ඒකාධිකාරිය උගලන් ඒ මට්ටම කියන්නේ උසහ කරනවා එතකොට අර මේක ෆේල්ම කරනවා ඉතින් වා ඒ විභාග ලියන්නත් ඔයාලට ලේසි නේද? අර අවුරුදු ගන්න කට කළ කරලා. අදින් මෙහෙවිල බුදු වල පොත්වල හරිනවා. සල්ලි කියලා ගන්න. මිලියන ගන්න. දැන් වාට දරන්න බැයි නะ. වැඩ ඉන්න නැත්නම් මං කියන හොඳම දේ ඔය දොස්තර සීනිය අතන. දැන් දොස්තර දින අතල්ලා. ඒක බැ. වෙන්න බැ කියලා අතයි ඉඳලා අතයි බලන්න. එක්කෝ එකක් ඒක. හරි. ඊටසේ වාට මේ මෙවගේ පොඩි ගන්න පාව කරන්නේ කියලා කියනවා නම් ඔයා क्रिसमस
Thank you.
संबंध
සංගත කරලා දෙන එක පාඩන නවත්ත ධාරාවක් කියන්නේ එක ඒක වඩ නවත්ත ධාරාවක් කියන්නේ දෙන නවත්ත ඔන්න බාහිර ධර්මයක ඔහිතර විදිහ හිමීට හිමීට අපේ ගොන්න දැන් ඊළඟ පාව පොදු වෙනකොට ඒ ඒ විදිහට හිමීට ගොන්න මොලේ ගන්න එක්ස්පීටේ විරුද්ධ කරනවා ඊළඟ මොකද වෙන්නේ ධාරාව මේ ධාරාව වෙනස් වෙනවා ධාරාව තිබ්බට වෙනස් වෙනවා ඊට පස්සේ චුම්බක සාවගත වෙනස් වෙනවා ඊළඟ මොකද වෙන්නේ චුම්බක සාව වෙනස් වෙනවා මෙන්න මේ චුම්බක සාව වෙනස් වෙනවා මෙයා නේද චුම්බක සාව වෙනස් වෙනවා කියලා කියන්නේ මෙයා මුදුයාගේ හරයක් නිසා මෙයා නේද චුම්බක සාවයක් වෙනස් වෙනවා මෙයාගේ චුම්බක සාවත් වෙනස් වෙනවා මෙයාගේ චුම්බක සාව වෙනස් වෙනවා එතකොට මේ තියෙන්නේ එහා චුම්බක සාව වෙනස් වෙනවද බිහාරා චුම්බක සාව වෙනස් වෙනවා චුම්බක සාවේ දැසයින් වෙනස් වෙයි චුම්බක සාව වෙනස් වෙනවා සයි වෙනස් වෙනවා බිහාරා බිහාරා සයි වෙනස් වෙනවද සයි වෙනස් වීම නිසා විද්‍යුත් ගාම බලයක් ඇති වෙනවා ඇයි දීසයි ප්‍රතිව දීපීනේ විද්‍යුත් ගාම බලය කියන්නේ සාව වෙනස් වෙන ශීඝ්‍ර ගාමනේ ඇයි විද්‍යුත් ගාම බලය කියන්නේ විද්‍යුත් ගාම බලය කියන්නේ මේ ගාම බලවල වැඩි වෙනවා बिंदु धारा विद्युत उद्धव करणामक
විදුලි චුම්බක ප්‍රේරණය කියන ධාරා විදුලි උදව් කරන යාම. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍ර මං කරනවා. විදුලි තීනසිතිය මං කරන දුර අර අර ඩයිනෝ මේ මේ මෝටර් කැලේ දැම්ලා. ඒක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කරනවා. ගුරුත්වාකර්ෂණ ඊළඟට බාහිකෝ ඊට පස්සේ දවස් 10 දෙකක් ගියා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කරනවා. ඒ කිය විදුලි ක්ෂේත්‍ර ප්‍රබාලන උපදෙස් තියෙනවා. එතන විදුලි ක්ෂේත්‍ර මං කරනවා මේ පන්තියම. එතන විදුලි ක්ෂේත්‍ර ද්වාර කවර වෙනවා. එතකොට වාර ධාරා විදුලි දෙක ප්‍රශ්නේ ක්ෂේත්‍ර ප්‍රශ්නේ කියන ප්‍රශ්න දෙක ප්‍රශ්න දෙයක් කියන්නේ ඉක්මනටම ප්‍රශ්න දෙයක් විතර කරන්න ඕන. මම ඉලෙක්ට්‍රොනික දැම්ම නොකර ඉන්නවා. මම කල්පනා කරේ ධාරා විද්‍යුතයේ හෝ ඉලෙක්ට්‍රොනික්ස් තමයි වර තෝරගන්නේ. ධාරා විද්‍යුතයේ හෝ ඉලෙක්ට්‍රොනික්ස් තමයි වර තෝරගන්නේ. ධාරා විද්‍යුතයයි ඉලෙක්ට්‍රොනිකු දෙකම කරන්න බෑ. දැන් ධාරා විද්‍යුත දන්නවනේ. දැන් ධාරා විද්‍යුත දන්නවා. තව ප්‍රශ්න එකතු කරගන්න දැන් වාට ඕනේ. තව ප්‍රශ්න එකතු කරගන්න නේද? ඒ එකතු කරගන්න නම් ඕනේ වාට දැන් ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න කතා කරේ ඒක නම් කරන්න බෑ. ධාරා විද්‍යුතේ කරලා ඉලෙක්ට්‍රොනික කරන්න බෑ. අපි ඔලිස්ටින් ඉලෙක්ට්‍රොනික කරනවා දැන් කරන්න ඕනේ ඉලෙක්ට්‍රොනික පාඩම අනිවාර්යම කරන්න ඕනේ අනිවාර්යම අවශ්‍යමයි. අපි ඒක කරනවා. නමුත් ඔයාලට තව ප්‍රශ්නයක් තෝරන්න ඕන විද්‍යුත් ක්ෂේත්‍රය වුණා ක්ෂේත්‍රය ඉක්මන කරනවා. විද්‍යුත් ක්ෂේත්‍ර කරලා තව ප්‍රශ්නයක් වුණා තෝර ගන්න ඕන. ඒක තව ක්ෂේත්‍ර ප්‍රශ්න ඉක්මන යනවා. දැන් ඔය දැන් ඔයා ඉගෙන ගන්න තියෙනේ වෙයි යාන්ත්‍රික ප්‍රශ්නේ කොට ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ ආලෝකය හරි දෝලන හරි આવුත් ඒක ගොඩක් කරාට ගොලයක් කියලා මම හිතනවා. ඒකන මොනවක් කියන්නේ මොකද ඔයාලා දැන් මගෙන් කියන්නේ නැහැ නේද? ඊට පස්සේ දැන් ධාරා විද්‍යුත් ප්‍රශ්නේ ඔයාලට කරන්න පුළුවන්. මේක කරන්නත් කරලා මේක කරාම ධාරා විද්‍යුත් ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට රදන ප්‍රශ්න වලින් විද්‍යුත් ක්ෂේත්‍රය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කරාම ශේෂ ප්‍රශ්න කරන්න පුළුවන්. ඊට පස්සේ අපි පදාර්ථ විකිරණ පාඩමයි තාපය තාපය නම දන්න වැදගත්. පදාර්ථ විකිරණ පාඩම මේ විකිරණ කරන්න යනවා. කරේ හැමේ ප්‍රශ්න එකතු කරනවා ඒ එකතු කිරීමේදී වාට වැදගත් පාඩවක් පදාර්ථයේ ගුණ පදාර්ථයේ ගුණය කියලා මම ප්‍රශ්නිකාර්ථයේ රසක් කරනවා දෙනවා මේ සතියේ එල්පීඑ හින්දේක තිබෙන්නේ පදාර්ථයේ ගුණ දුෂ්ණාවිතාවක මේ ප්‍රශ්නිකාර්ථයේ ප්‍රශ්නිකාර්ථය මම කරන්නේ පළවෙනි දවස කරා ඒකට දවස් 3ක් විතර ඇති ඉවරයි ප්‍රශ්නිකාර්ථය දිගටම වාරන්නේ බදාද පන්ති දිගටම බර කරන්න වෙන්නේ මොකද මොකද සරස්වාදත් කරනවා සිකුරාදත් කරනවා රෙකෝඩින් වාදලක් දානවා ඊට පස්සේ දැන් ඔබලගේ බැච් එක වලින් කිසියම් ශාස්ත්‍රම ගොඩක් කරනවා ඊට පස්සේ සෙල්ෆ්‍රාජ් එක සිකුරා දෝකේ ධාරා විද්‍යුතේ සිකුරා දවස ඒක ක්ලාස් එක බදාදර ඔය පුස්තකාලේ ක්ලාස් එක ඊට පස්සේ රෙකෝඩින් එක අඳහනවා ප්‍රාග් ක්ලාස් පහක් වල දින ඔබලගේ හරි සමහරේ පහට ගියොත් ඒක කරන් කරගන්න හොඳයි කරන්න හරි එතකොට එහෙම වගේ මහජනයා කරන දෝකලන්නේ වැදගත් මේ කරන්නේ හරි ඉතින් ඊට පස්සේ නේ දැන් හැබැයි වට දිගට මාර්ක් කරන්න බැරි වෙනවා හරි එතන අපි වේගයෙන් පවත්වා ගන්න ඕනේ ඉඳ අපි දේක තීරණය කරා YouTube එකට මේ වීඩියෝ දාන්න සමහර අය ගන්න මේ අවුලෙන්දල කරන මම ෆිසික්ස් ටියුටර් කරන බලාපොරොත්තු නැහැ උපකරණ දිගට බලාපොරොත්තු නැහැ මොදෙලින්ද රසායන විද්‍යාවම දිගටම කරන්නේ මේ මේක තමයි වෘත්තඥයක් කරලා නවත්තනවා මේක ඉතින් මේ මම දැන් මගේ දරුවෝ ටික මෙතන ඉන්නවත්තර ඔයගොල්ලෝ ගැටින් තරම් දීලා නවත්තර අවශ්‍ය නැහැ අපි ඉස්සරහ බෙන්දරට දීලා නවත්තර ඒකෙන්ද මේ යුද්ධ බිම දානවා ඔක්කොම අයිති දැන් ඔක්කොම දාන්නේ දැන් දුස්සාවිතාවයේ කියන කොටස මේ වීඩියෝ එක දෙනා අප්ලෝඩ් කරනවා යුද්ධ බිමට අදාහත දුස්සාවිතාවය මම මේ අන්තිම කරනවා වගේම කරනවා කියන බලන්න ඒ මෙහෙම කරන්නේ ඕගලන්ට දැන් ඕගලන්ට තියෙන විශේෂත්වය අnder මේ කියන්නේ. වාලේ වීඩියෝ එක බලනකොට පොතක් පෑලා මේ පන්තියේ විදිහටම ළඟ තියාගෙන බලන්න. හරි පොතක් පෑලා විදිහටම පන්තියේ මම මීටර අමතර පොඩ්ඩක් ඇඳලා ඉන්නවා. හරි තව ඔයාලා දුරු ටිකක් දාලා ඉන්න එච්චරයි වෙන්නේ සර්. අන්න නැත්තම් ඔය මේ පන්තියේම තමයි. හරි පොඩක් සමාජ මාධ්‍යවල පොඩක් පිළිවෙලට යනවා නිසා මේ විදිහටම ඇඳගෙන නැහැ පොඩක් විදිහට පිළිවෙලට ඇඳගෙන ඉන්නවා. අපි එහෙම කියන දාලා ඉන්න එච්චරයි වෙන්නේ සර් හොඳට පොඩ්ඩක් කියලා කල්ලි ඉන්න. හරි බෙකුගන්න විදිහේ ඒ විදිහ නම් බමු දුසාය කාල පන්තිය ගන්න විදිහම උගන්නනවා. හරි ඒ කොටස කරලා ඉඩට අත්තරම තව මම තව මහන්සියලා උගන්නනවා ඒක. හරි ඒකෙන් ඒක ලබනවා. දුසාය කාලේ කොටස් තුනක් විතර කරනවා. පළවෙනි කොටස කරනවා ඒකේ ප්‍රශ්න ටික ඊළඟ වීඩියෝ එකෙන් දානවා. එහෙනම් අද හතට ඔයාලා දැන් ඒක අද හතට බලන්න. ඒ ලබන බලන එක බලන ඉවර නැත්තම් මම වල YouTube එකෙන් පස්සේ වරන පස්සේ වරන පස්සේ වරන දී ඉන්නවා හතර වෙයි නම් හොඳට නාල ගාව ලැස්සලා අටවක් ලැස්සෙන්නේ ඉඳගෙන ඒක විනාඩියක් දෙන්නේ ලොකු පෑඩ් එකක් තුනේ නෑ
आधार संबंध धारा विन सकती है परिपूर्ण परिणाम के प्राथमिक दंगरे एंपियर दशम एक धारावा गए द्वितीय दंगरे प्रतिदान वोल्टी का वोल्ट दुला वेन द्वितीय दंगरे को धारा परिणाम के एंपियर जैसी हतलिए सभी को सामने कर दिया एक सभी को जैसी हतलिए क्या ने सभी को वोल्टी था लेकिन बी वन जैसी हतलिए अरे परिपूर्ण परिणाम क्या परिपूर्ण परिणाम क्या कार्यक्षम भाव नहीं सीएलसी है देसी आते हैं बोल अरे इधर कार्यक्षम सीएलसी के क्या लिया है मैं आगे तप्रेण सप्रेण सक्ति मैं आगे तप्रेण पीटेगा मैं आगे तप्रेण सप्रेण सक्ति मैं आगे तप्रेण पीटेगा अरे प्राथमिक तक नहीं दसवें का एम्पीयर धारा और क्या दसवें का एम्पीयर धारा और क्या द्वितीय का नंबर ये प्रतिदान वोल्ट कितना वोल्ट रहा मैं बोल रहा हां नहीं द्वितीय का नंबर धारा मैं धारा और ये वाले में उल्लेखालय जो हुआ उल्लेखालय तिब्बत कर में नामी कर
ශ්‍රාවකනත් කතා ඒවා කියන්නේ නැතුව මේ සම්බිය විතරක් දීලා තියෙනවා. හරිද? ප්‍රසංග අට බලන්න මට හොඳ ප්‍රශ්නයක්. x හා y දඟන දෙකක් රූපේ පෙන්වන්නේ අන්දමට ඒ වායි අක්ෂ ඔස්සේ එකිනෙකට සමීපව තබා ඇත. x දඟන තුල බලන ධාරාව lx y x කාලය t1 සමග විචලනය වන අයුරු ප්‍රස්ථානය පෙන්ව ඇත. කාලය t සමග ප්‍රේරිත ධාරාව lr හරි lr නේද කියනවා. r පුරුදු විචලනය වඩන්නේ රූපේ r කොහොමද ධාරාව ධාරයේ සල් අර වරුවත විදන් දාලා තල්ලෙන්න මේ බාර මොඳ ප්‍රශ්නේ මේ මේ ඉන්නේ x දැන් යමු ධාරාව ගිහිල්ලා වැඩි ධාරා යන විදිහක් දැන් වැඩගත් මේ බලන්න ධාරා යන විදිහක් වැඩගත් මේකේ බලන්න මේ උදින් කියලා යව උදේ පෙන්නවා කියලා getting avilla ayyedi getting avilla ayyedi getting avilla ayyedi eba hondar penna deena mase adinna vetari darawa yani menne meka ekaru meya mehin giya gena meya ubata aya adu den x meya gena darawa i x lesa namak ekata des thawa ek kiyana kinna meya gena meya dala dena विचरण धाराव මේ කීයේ ධාරාව මොකද වෙන්නේ වැඩි වෙනවා නේ ධාරාව වැඩි වෙනවා ධාරාව වැඩි වෙනවා ධාරාව වැඩි වෙනවා ධාරාව වැඩි වෙනවා කියන ගැන්නේ මෙයාගේ ධාරාව වැඩි වෙනකොට සාලය වැඩි වෙනවා සාලය විදුල ගම්බල ප්‍රේරණය කරනවා එතකොට මෙයාගේ විදුල ගම්බල ප්‍රේරණය වෙනවා ධාරාව වැඩි වීම ඒකාකාරයි එහෙනම් ශ්‍රාව වැඩි වීම ඒකාකාරයි එහෙනම් ශ්‍රාව වෙනස්ීමේ ශීඝ්‍රතාවය ඒකාකාරයි එන විදුල ගම බලය ඒකාකාරයි නියතයක් යම් වගේක නියතයක් වෙන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මේ කාල ප්‍රාන්තයේ දුරදී නියතාවයක් ලැබෙන්න ඕනේ මම මෙහෙම නැදගන්න අනවස්ථාවක් මේ එනවා දීම පේනවා නේද කාලය මෙතනගේ i y මේ කාල ප්‍රාන්තයේ දුරදී නියතාවයක් ලැබෙන්න ඕනේ නියතාවයක් තියෙන්නේ පරිුත්‍රේ නියතාවයක් නෑ වැරදි දෙවෘත්‍රි නියතකයක් තියෙනවා දුරුත්‍රි නියතකයක් තියෙනවා හතරුත්‍රි නියතකයක් තියෙනවා පස්වෘත්‍රි නියතකයක් තියෙනවා මේකකට ගැප් වෙවුයි එතකොට නියතකයක් තියෙනවා මම දිසා සරණ දේශාත්‍ය මුලින් ගන්න උත්සාහ කරනවා නියතකයක් තියෙනවා ඊට පස්සේ මේ දිගේ මෙන්න මේ දිගේ ධාරා වෙනසක් දැන් මොකද කරන්නේ දැන් මෙයා ගමන යනවා නේද ගමන යනවා කියන්නේ යම් මගකට මෙයා බිඳුවයි මෙයාගේ මෙයාගේ ගමනේ බිඳුවයි මෙයාගේ වැඩිවීම බිඳුවයි වැඩිවීම බිඳුව නිසා යාගේ විදුල ගම්බල ප්‍රේරණය නැහැ ධාරාව එකම දිගට විස්ස වෙනවා යාගේ බිඳුවයි ඊළඟට මේ විදිහේ අඩු වෙනවා අඩු වීම නියතයි අඩුවල ශීඝ්‍රතාවය නියතයි ධාරාවල ශීඝ්‍රතාවය නියතයි එහෙනම් d අඩුවල ශීඝ්‍රතාවය නියතයි එහෙනම් ශ්‍රාවයේ අඩුවල ශීඝ්‍රතාවය නියතයි එහෙනම් e යගේ නියතයි නියතයක් හැබැයි මෙයා ධන වුණා නම් මෙයා අරිණ වෙන්න ඕනේ. ඇයි මෙයා වැඩි වීම නෙවෙයි? මෙයා අඩු වීම නෙවෙයි. එතන දිසා මාරු වෙන දෙකක් තියෙනවා. දෙපැත්තේ ඉන්නවා සම මෙයා කියන උත්තරමනේ මෙයා කරපුවා විකුඩයි. මෙයාගේ විශාලය නේද? විශාලය නේද? විශාලයක් තියෙනවා. අකුරේ ප්‍රශ්නයක්.
ඔබම තියෙන ප්‍රස්තාරයක් තියෙන ප්‍රශ්නංග ප්‍රස්තාරංග තුන. හරි තුනේ තියෙනවා. ඊට පස්සේ වාර්ගයේ මේ පැත්තේ තනි කියලා ගත්තොත්. හරි ඊට පස්සේ වාර්ග මේක අඳුර දිශා පහළට ලැබුණ මම ගත්තා. මේව මෙහෙම දිනන්න පුළුවන් මේක. මෙයා බිඳුවේ මෙයා ධන අගයක් මෙයා විනාදේ. එහෙමනම් මෙයා මෙතන මේ බල කියලා නම් මට ගන්න එහෙම ධන කියලා කවුරුත් කියලා නැහැ. එතන මෙයා වෙන කියලා මට ගන්න පුළුවන්. හරි වෙන කියලා ගන්න පුළුවන්. දැන් විදියට ගන්න දෙන්නා දරන්නේ. ඔය උත්තර දෙකක් වෙන්න ඕනේ මේ උත්තරේ. ඒ කියන්නේ එක්ක උත්තරේ අංක. මෙයා මෙහෙදී එක්ක උත්තරය අංක 3 එක්ක උත්තරය අංක 4 වෙන එක. උත්තරය අංක 3ද 4ද. දැන් ඔයා මම මෙච්චරලා කියමු දරන්නේ. උත්තරය අංක 3ව 4ව බව ඔයාලා තේරුම් ගන්න පුළුවන්. කිතු උත්තර කපන්න පුළුවන් වෙන්න ඕනේ. පොලින් උත්තරය එන්නේ තියන්නේ. හරි. දෙවනි උත්තරේ තියෙන්නේ එකම දිශාවට නෙවෙයි දෙදිශාවට එන්නවා. දෙදිශාවට එන්නොත් එයි මෙයා වැඩිවීමක් මෙයා අඩු වෙනවා කියලා දිශාවට එනවා ඒක උත්තර. දෙවනි උත්තරේ තමයි. පස්වෙනි උත්තරේ මොකද ලකුණු? පස්වෙනි උත්තරේ මෙයාගේ අනුක්‍රමණය අඩු වෙනවා නෙවෙයි වැඩි. එහෙනම් මෙතනින් එන ඊහියගේ වැඩි වෙනද? මෙතන ඊහියගේ වඩා. පස්වෙනි උත්තරේ දාලා තියෙන්නේ මෙතන ඊහියගේ ඊහියගේ වැඩි. ඒක වැරදිනේ ඒක වෙන්නත් බෑ. දැන් මම හොයන්න ඕනේ දිශාව. දිශාව ගන්න අපි යන්නේ පොඩි නියම දෙකයි. මෙයා මෙතනින් දැන් ශාවය මේක මෙතන යන ශාවය මෙවිලා එවන් මෙන්න මෙහෙට තියෙන ශාවය මේ මෙහෙට ශාවයදී ශාවය මෙහෙට තියෙන්නේ එතකොට මෙහෙට තියෙන ශාවය වැඩි වෙනවා මුතර බලන්න ඉන්නේ බලන්න මොකද මේ ධාරාව මෙහෙට යනවා ධාරාව මෙහෙට නිකන් මෙයාගේ ශාව ධාරාව වැඩි මෙහෙට අපි දන්නවා ශාවය ශාවය කියන එක වැඩි වීම ශාවය අඩු වීම කියලා අපි කතා කරා පරිණාමකයක ඉත්‍ත්‍යයෙන්ගේ දකුණු අතේ ඉත්‍ත්‍යයෙන්ගේ ලොකු කරොත් ධාරාවේ දිශාවද මහපටවිලේ දිශාවෙන් මොකක්ද වෙනවන්නේ ශේෂ්ඨ දිශාවෙන් සුභස්රාවේ දිශාවෙන් මෙයාගේ උඩරේ යනුනේ උඩට යනුනේ උඩට යනුනේ එහෙනම් මෙයාගේ බිහි දිශාව කොහෙද මෙන්න මෙහෙම මෙයාගේ බිහි දිශාව මෙන්න මෙහෙම මේ ප්‍රදේශයේදී මේ ප්‍රදේශයේදී මේ දක්වා තියෙන බිහියගේ මොකද වෙන්නේ වැඩි වෙනවා ඒ කියන්නේ මේක හරහා මේ පැත්තට බී යගේ අලුතෙන් ඇති වෙනවා හැමදේම අපි දන්නවා ඇතිවීමට විරුද්ධවයි මේක ඇති වෙන්නේ මෙයා මෙහෙට බී යගේ ඇති වෙනවා මෙයා දැන් මෙහෙට බී යගේ වැඩි වෙනවා ඒකම මෙහෙට බී යගේ වැඩි වෙනවා මෙයා කැමතිද මෙහෙට බී යගේ වැඩි වෙනවා එයා කැමති නැහැ මෙහෙට බී යගේ වැඩි වෙනවා එයා අනිත් පැත්තට බී යගේ ඇති කරන උත්සාහ කරනවා අනිත් පැත්තට බී යගේ ඇති කරන උත්සාහ කරනවා මේ පැත්තට එහෙනම් බී යගේ මෙයා මගේ මෙහෙට බී යගේ ඇති කරන්න ඕනේ බී 1 කියලා මම කියන්නේ ඒ කියන්නේ නේද? එහෙම කියනවා බාන කොහෙන්ද දාලා යන්නේ? මේ මෙහෙන් ඇවිල්ලා මෙහෙට එන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙන් ඇවිල්ලා මෙහෙට එන්න ඕනේ. ධාරාව මෙන්න මේ පැත්තට යන්න ඕනේ. එළොක්. කොහෙද? ඒ කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටස ධාරාව වලට මෙන්න මේ පැත්ත. අපිට කියලා තියෙනවා ආරණ වම්මතර ධාරාව වලට සරකන්න. මේ පැත්ත ධාරාව ගියොත් ආරණ වම්මතර කියන්නේ මෙහෙට ගියොත් ධාරාව සරකන්න. එන අපි යන්න බඩු මේ ප්‍රදේශයේදී ධාරාව යන්න බඩු ධර්මයේ මේ විවත්තරනේ ආ විවත්තරය උත්තරේ අංක මේක මේ හතරේ තුනේ එකේ දැන් ඉගත් වෙන්නේ අපි ප්‍රශ්නා කරපන් මම ආයි කලින් ඒ මොකද්ද මේ කියන්නේ අපි මෙච්චරම දා විශාලතකට දිශාසල කියන්නේ මේ දිශාසල කරලා ගන්න වැදගත් කරන එක මේ කරේ කල්පනා කරගන්න එක ගැටේ දේරුවදී හොඳ කල්පනා කරගන්න
මම මගේ කාලේ පැහැල් දෙකක් අරන් ඉඳලා ඉන්නවා මම ගෙමෙ වෙන්නේ දැන් මේ ප්‍රස්තාර දෙක ගත්ත විදිහ මේ දැන් මම මුලින්ම විශාලත්ව විතරක් සාකන ප්‍රස්තාර දෙක කරා මෙයාගේ මේ පැත්තට දානවා යන්න අපි මුලින්ම දැනගන්න ඕනේ මේකදී පරිණාලිකාවක් ගත්තොත් මේ පරිණාලිකාවේ ධාරායාමේදී පරිණාලිකාවේ ධාරායාමේදී අපි ඕනම නිකන් හිම කම්බියක් ගත්තොත් මේ කම්බියේ ධාරා යනකොට මෙයාගේ විදුල වටේ චුම්බක ක්ෂේත්‍රය ප්‍රේරණය ඒ ස්පේරණ ක්ෂේත්‍රයේ දිශාව ගන්න අපිට ධාරා වෙනකට නමන්න කියලා දාලා ඉතුරු වෙන විදිය ඕන දිශා හැබැයි මේ මේ බැල මොනවද කම්බිවල මේ පරිණාලිකාවල එහෙම ගන්න බැහැ එහෙම ගන්න එක හරියට ප්‍රශ්නයක් නෙමෙයි නෙමෙයි මේ 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 අතහරිය අමාරු බැරි මොකද එහෙනම් අපි ඒකට වෙන ක්‍රමයක් පාවිච්චි කරනවා අරගෙන එදීමක් තමයි ඉතිරි ඇඟිලි ටික දානවා ධාරා ගන්න ඉතිරි ඇඟිලි ටික දානවා ධාරා ගන්න එතකොට මේ මහපට ඇඟිල්ලේ ශේෂ්ත්‍රය නිසා වෙනවා දැන් මේ හැටියට ඉතිරි ඇඟිලි ටික දාන්නේ මේ පැත්තට එතකොට මහපට ඇඟිලි නිසා මේක ඒකෙන් ධාරාව මෙහෙට යනකොට මෙන්න මෙයා මගින් මේ පැත්තට බී නැත්තම් චුම්බක සාව ගන්නත් ඇති කරනවා ඊට පස්සේ මේ විදිහට මේ ධාරාව වැඩි කරනකොට මේ අගයක් මොකද වෙන්නේ මේ වීදි අගය මොකද වෙන්නේ වැඩි වෙනවා වැඩි වෙනවා අපි දන්නවා මේ වීදි අගය වැඩි වෙනකොට මෙයාගේ මොකද වෙන්නේ වීදි අගය වැඩි වෙනකොට අපි කොහොමද මෙයා මෙයා දුක කරා මේ නිසා මෙයා දුක කරා මේ නිසා ගමන ඒක මොකද කරන්නේ එතන මෙයා වරා බී වැඩි වෙනකොට මෙයා හරහා මොකද වෙන්නේ මේ පැත්තට තියෙන වීදි අගය වැඩි වෙනවා වම් පැත්තට තියෙන වීදි අගය වැඩි වෙනවා හැබැයි මෙයා කැමති නැහැ එහෙම වැඩි කරගන්න. ඒ මොකද නියමද? ලෙන්ස් නියමද? ලෙන්ස් නියමද? ලෙන්ස් කැමති නැහැ. ලෙන්ස් කැමති නැහැ නෙවෙයි. මේ කැමති නැහැ ලෙන්ස් පහත් දෙනවා. මේ පැත්තට වැඩි කැමති නැහැ. එහෙනම් යා අනිත් පැත්තට වැඩි කරනවා උසහ. අනිත් පැත්තට ශේෂ්ත්‍ර ප්‍රේරණය කරන්න නම් අපි දකුණු අතේ මහපඩගේ මේ පැත්තට දානවා. ඉතින් මේ විදිය මොන දිශාවෙන් ධාරා දිශාව වෙනවා. එහෙනම් මේ ධාරා කොහෙද? මෙතන. ධාරා කොහෙද? දැන් ධාරා මේ පැත්තට යනවා නම් මේ අපි ලකුණු කරනවා ධාරා. එහෙනම් ධාරා ගන්න මෙතන. එකෙන මේ පරාසයේ දුරදී එකෙන මෙයාගේ ධාරා වැඩි වීමේදී මෙයාගේ ධාරා වැඩි වෙන මේකට එකෙන දකුණට අපේ ගාන දිහා දිවා වමට සලකන මිනිහ ධාරලේ සලකන්න දකුණට යනවා නම් ධාරලේ දකුණේ සලකන්න එහෙනම් ධන වමට යනවා නම් දකුණට එවරෙන්නේ එහෙනම් මේ පරාසයේ දුරදී ඍණාගේ දුවෙන්නේ මේ ධාරයේ දුරදී ඍණාගේ දුවෙන්නේ ඒ වගේම කියලා අනිත්කතරක් කරගන්නපත් මෙයා මේ මේ විද්‍යාවේදී අඳු වෙනවා අඳු නිසා අරපතර වැඩි වෙනවා මේ මෙතන තියෙන කටින් පිළිතුරු කියලා හඳුනන මේ පැත්තට වැඩි වැඩි කරගන්න හදන්නේ ඒක වෙනවා අපිට ගාන වෙනවා ඒක මොකක්ද කියලා හරි එහෙනම් අපි ඉත දැන් ප්‍රශ්න තමයි වැඩියෙන් කරේ පරිණාම වල තීර මත කර පරිණාම වල අදාසු අපි කරේ දැන් වෙලාව 9ට කාලේ හරි දැන් මේ වන්ති ඉවර කරනවා මම මෙතනින් හරි එතන අපිට අතරමැදින් ඉවරයි ඒ සියලුම චුම්බක චුම්බක ප්‍රේරණය කරන සම්පූර්ණ ඉවරයි ඩයිනමෝසා මෝටරේ ඉතුරුයි මම මේ ගොඩක් පන්තර සාමාන්‍ය දැන් කලින් ඉරවා ගන්න ඩයිනමෝසා මෝටරේ ටික ටික හැමදාම පස්සට පස්සට දා. ඒකට හේතුව මේ ඩයිනමෝ මෝටරේ කියන කෑල්ල හැමදාම කරන මට හිතෙනවා තව ටිකක් ඒ කියන්නේ මොකද ඒකට ඒ කියන්නේ පොඩක් ත්‍රිමාණ බවක් තියනවා ඒක. එහෙම පොඩක් ත්‍රිමාණ හිතන්න නේද මේ ප්‍රශ්නේ. ඒ ඩයිනමෝ මෝටරේ කරනවා. එහෙනම් ඉතින් මේ පුරුවක් අරගෙන ඒ පුරුව කරකවනවා. කරකවනකොට ඒ එක එක මත තියෙන බල චුම්බකයේ චුම්බක බල අරගෙන ඒ බල වලින් තමයි අපිට ව්‍යාවර්ත කියලා ව්‍යාවර්ත ප්‍රශ්න වල ගන්න තියෙන්නේ. හරිද? දැන් මට තවත් හිතෙන්නේ ඒක මම දැන් අද මේ වෙන් කරන කරු දෙන්නා. ඒක තවත් මට හිතෙන්නේ ඉදිරියට තවත් උනට දරුණු ප්‍රමාණවත් දැන්. අර ප්‍රශ්න ටිකක් කළා මේක පොඩක් අර මේක පොඩක් දැස්සෙන් පස්සේ ඒක තේරෙනවා. දැන් ඒක පාඩම කීයෙන් කරන් කරන් ගිහින් ඒක කරපුවම ඒක බැරි වෙනවා. ඒ වෙනවා. ඒ කියන්නේ අර දැන් මේ තියෙන්නේ මෙතන මේ සරලයි මේ පොඩක් අද පස්සේ කිව්වට වන්දියෙම අරගේ ප්‍රශ්න දුකට පස්සේ මෙසේ ඇවිල්ලා නැහැ. ඒ ඩයිනමෝ මෝටරේෙන් කෙලින්ම ඔකලෙන් දැන් බැලුවොත් ඔකට ඕක ගොඩාක් තේරුම් ගන්න පුළුවන්. ඒක ඩයිනමෝ මෝටරේ ඇතුලේ චුම්බකය. MCU වල ඉතිහාසෙ 10ක් ඇවිල්ලා තියෙනවා. ඩයිනමෝ දෙකෙන් 10කුත් නැහැ. රටක් දෙකෙන්. හරි මුළු දෙකෙන්. ඉතින් ඉන්න මේ තා මුළු එන්නේ නර්මාලේ. ඒකට ඒක වන්ගර කරන්න ඕනේ. නම් ඒක අර කරන්න අර වටේ ලොකු දැනුමක් කොනවා ගණන් හතර හතර තිබ්බොත් තමයි අර හොඳට වැටෙන්නේ. අතේ මාර වැටෙන්නේ. මම අර කියන දුන්නත් මම සාහිල වාසිය මුදන් නේද ඒක වට තේරෙන්නේ හරියට. ඒක මම අර ප්‍රසක්තිය වැඩි කරලා ඒක කරන්න උත්සාහ කරා. මේ
ඊට පස්සේ අපි දැන් මම ඊළඟ සතියේ අරවන එක සාකච්ඡා කරන්න තව ප්‍රශ්නයක් කැලේ සාකච්ඡා කරන්න කැලේ සතියේ වරදුර ඊට පස්සේ මේ ඊළඟ අපි ඊළඟ සතියේ බුද්ධාශ්‍රේස ආරම්භ කරමු හරි බුද්ධාශ්‍රේස මට ගන්න ඊට පස්සේ දෙනු බුද්ධාශ්‍රේස ලවස් දෙකයි ඊට පස්සේ කමාර ගියන්නේ පොර දවස් දෙකක් කරගත්තු ඊළඟ සතියේ වැඩි ඉවරයි බුද්ධාශ්‍රේස ඊට පස්සේ අපි මම වැඩක් වලට දැන් දෙයිතයිනේ විශේෂ කරන්න ඉලෙක්ට්‍රොනික්ස් තරමේ කබ්ලා කරා මම රස්සේ දිනවනේ ඉලෙක්ට්‍රොනික්ස් වී දාන විදිය දෙකම කරන් කවරල මේක ඇවරේජ් මට්ටමකට එන්න ඕන ළමයි කොරින්න ඕන මෙතන දැන් යන අපි දාන විදිය කියලා ඉලෙක්ට්‍රොනික්ස් කරාම ඒ ප්‍රශ්නේම ආයෙත් හොදලා කරන්න පුළුවන් ඒ වගේ ඉතින් යාට ඒකට වැඩක් නැති වෙනවා යා ලකුණු ගන්න බැරි වෙනවා හරි අපි සේ සමස්ත ගල්ලා ඉලෙක්ට්‍රොනික් සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් ප්‍රශ්නේ අතගහන්නේ සාමාන්‍ය කෙනෙක් يعني ඇවරේජ් මට්ටමක් තියෙන එක තමයි අතගහන්නේ ලකුණු 70 ගන්න එක තමයි ඔය ඉලෙක්ට්‍රොනික් ප්‍රශ්න අතගහන්නේ ඉලෙක්ට්‍රොනික් ප්‍රශ්නේ ඇත්තටම ලේසි අර 70 එකකින් නෙමෙයි ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න අත ගන්නකොට 30 එක ලකුණු 30 ගන්න එකක් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න. හැබැයි ඒක අත ගන්න නෙමෙයි 70 එක. ඉතින් ලකුණු 15 15 වෙනවා. හරි. දැන් හරිම ලේසියි ප්‍රශ්නේ අතරම. අර මමත් ඒ ලෙවල් එකේ කරවලු මුලින්ම මම කරපස්සේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න. 2019 2019 ධාරා විද්‍යාව ප්‍රශ්න කරපු උන්ට සදාන අතයි. කළා බලන්නේ ධාරා විද්‍යාව ප්‍රශ්න 2019. සුදු වෙන්නේ මලාට. මොටරේ ගාන තියෙන මොටරේ ගාන තියෙන දී සමහරේ වී ගාන තියෙන්නේ ඒක සුරේක සුත්‍රය කියලා ඒක සුළු වෙන්නේ නැහැ මම බාහන්න සුත්‍රන්නේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න දෙන්නේ විතර දැහැන මුල් ප්‍රශ්න වල අරු පෑවායේ කරක් කියලාද ඉලෙක්ට්‍රොනික දැහැන වල දා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න කවුරු කිව්වේ ඒ වේ කියලා අර ඒක සංදීප් ට්‍රාන්ස් ඒ වේ කියන කවුරු කිව්වේ ඒක ආවේ ඉතිහාසෙ පළවෙනි කාලේ දැස් ධර්ම එක හරි හරි ඒක එහම අමාරු වගේ ඒක ලේසි අපි ඒක කරමු ඒ ඉලෙක්ට්‍රොනික ඒක කොරොල ඇසිලා යන්න ඕනේ පාඩම් කරලා යන්න බෑ වාරේ කරන්න ඕනේ. නමුත් අර ඉලෙක්ට්‍රොනික්ස් කරවල ධාරා විද්‍ය බහැලම් ඉලෙක්ට්‍රොනික්ස් කරන ගමන් ධාරා විද්‍ය අදාළයි. මොකද ඉලෙක්ට්‍රොනික් ප්‍රශ්න තෝරන්න. තවත් විශේෂ කරලා ඉලෙක්ට්‍රොනික්ස් කරන්න. හරි. එතකොට දුස්සන ධාරා වලින් ඒක කව කරන්නේ ධාරා ධාරා වලින් බලලා ඒක කරන්න. හරි වැඩි ඒ වෙලාවට ආනන්දුන්නේ. අලග කරගෙන ඉන්නවා හිට බලන්න හිට බලන්න හිට බලන්න. මොකද ඒකම ටිකටම දවස් ගානක් ගඩබඩ කරලා ධාරා ධාරා යනවා. මේක පොඩ්ඩක් ප්‍රතිල වාගේ වාගේ. දරුවකම දාගෙන දාගෙන හරි තුරාට එදික බලවලේ දරුවුට ගන්න හරි ඔයගේ ආරෝණය දැන් එවල යවත්තේ දරුවු දෙනවා ගන්න කියන දුස්සාවිතාවේ සමන් කෘෂ්ටිගත තුරාට ප්‍රත්‍යස්ථාවේ දාන්න කෘෂ්ටිගත දෙන දවල් කරනවා හරි එනම් මෙතන නවත්තරු බදද මන්දි තියෙනවා බදද නැහැ කෘෂ්ටිගත මන්දි තියෙනවා ඊළඟදී අරගෙන එකයි කියන්න බෑ අපි අදවනේ මන්දි තියෙනවා හරි ඊස්දී නඩෝ දුන්න සමහර ළමයි සමහරවල් මම කිව්වා මේ අපරාධේ නඩෝ දුන්න කියලා ඒ වගේ දේ ඉතින් උඩා දිනවනේ හරි ඒක කවර නැහැ නේද ෆයිල් එකේ හරි එම උඩ නැහැ එන අපි නම් බදතර හම්බෙමු අද අවශ්‍ය බලන්නේ නැහැ ඇත්තටම මොකද කිව්වන්නේ